අපිට මේ කාලසටහන වෙලාව හැටියට කාලය වෙන් කරන් තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ නැත්නම් අපිට ඒක ධර්ම සාකච්ඡාවක් කියලා කියන්න බලන. ඒ ධර්ම සාකච්ඡාව සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. මම ඒ අනුව වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මම ගෞරවයෙන් සභාවට ආරාධනා කරනවා වෙනත් ප්‍රශ්න ප්‍රකාශන අපැහැදිලි තැන් තියෙනවා නම් විශේෂයෙන් මේ හවස ආපු ඒ කමඨාන් ධර්මදේශනා පිළිබඳව හෝ මුතන් තමන් කරගෙන යන එක පිළිබඳව සභාවට මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා ඒ වාර්තාගත කරන රෙකෝඩ් කරන අංශයෙන් අපට උපදේශයක් ලැබිලා තියෙනවා. ඒක පුළුවන් තරම් ප්‍රශ්න අහන්නට මයික් එක පාවිච්චි කරන්නයි කියලා. එතකොට ඒක සභාව මේ වාර්තාගත වීමේ දියුණුවක් සඳහා උදව් වෙනවා. ඒ මතක් කිරීමත් එක්ක මම ලිඛිත ප්‍රශ්න දෙක ඉදිරියට යනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, තමා සිටින ඉරියව්ව දේශ බැලීමේදී එසේ එය හිස බෙල්ල උර හිස ලෙස හිත මුළු කය පුරාම ගෙන ගොස් ඉරියව්ව බලනවාද නැත්නම් යම් ඡායාවක් ලෙස හිත එක තැනක තියා ගැනීමට උත්සාහ කරනවාද යන පැහැදිලි කර දෙන්න. මේක මේ විදිහටයි ඒ කමඨාන් දේශනාවට ඇතුල් කරන්නේ. අපේ හිත ස්වභාවයේ තමයි පාලනය කරපු නැති භවනා නොකරපු හිත බාහිරේ දුවන එක. ඉතින් අපි උත්සාහ කරන්නේ හොඳ පහසු ඉරියව්වකට ඇවිල්ලා පහසු ඡද්ද නැති පහසු විදිහට වාඩි වෙලා හිත කොහොම හරි යාලු කරගෙන ඇතුළට ගන්නයි හදන්නේ. ඒ ඇතුළට ගැනීම සඳහා අර විදිහට එක තැනකට හිත යොදාගෙන නැත්තම් මේ හිතේ බාහිර තියෙන සැකිල්ලට හිත යොදන්න පුළුවන්. එතන එක තැනකට හිත යොදාගෙන යන්න පුළුවන්. එච්චරවත් උත්සාහ නොකර මෙතන ඉන්න බව නැත්තම් මම දැන් මෙතන ඉන්නවා කියලා ඇතුළට ගිය හිත ඉදතර ගියේ හිත ඇතුළට ගැනීමේ කරන බොහෝම සරල ඍජු ප්‍රයත්නයක් තමයි ඉරියව්ව දිහස බලනවා කියන්නේ. ඊකෙම තව ගැඹුරට යෑමක් තමයි මේ හිත මෙහෙවන එක. මේ කොළුව, මේ කය, අර මේ කියලා එහෙම නැත්නම් එක තැනකට එච්චරවත් මහන්සි වෙන්න එපා. හිත පිට යන එක ඇතුළට ගන්න උත්සාහ කරනවා කියන එක විතරයි. පළවෙනි එක නිකන් ඉබ්බා විදිමින් හිටපු ඉබ්බා අඬු ටික ඔක්කොම ඇතුළට ගත්තා. හහ කන නාසයේ දිව කය කිනුවෙන් හිත නිතරම පිට පැනලා තියෙන. ජනේල ඇරලා එළියට පැනලා තියෙන. අපි විවේක තැනක වාඩි වෙලා ඇත්තක වහගෙන හිත ඇතුළට ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒක මේ හිතට පහසුවක්, කයට පහසුවක් මිස තද්ද බල ප්‍රශ්නයක් කරගන්න එපා. මේක මේ හරියටම එල්ලෙට රෙට්ටෙට අකුරට කරන්නේ කොහොමද කියලා හිතට වෙහෙසක් ගන්න එපා. බාහිරාවර්ති වෙච්චිත ඇතුළට ගන්න කරන උත්සාහයක් විතරයි. හිත කමඨානේ තබා ගැනීම ත්‍රිමිට නොහැකිව හිතවිලි බලවත්ව එන විට එම හිතවිලි හඳුනාගෙන අතහැර දමා නැවත කමඨාහඬ පැමිණියොත් නිතර නිතර හිත එකඟ කර ගැනීමට අපහසු වීමට කුමක් කළ යුතුද? මේ දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස හිත කමඨානේ තබා ගැනීම කියන එක මේකේ කියලා නැහැ. මොකද්ද කමඨාන කියලා? ඉතින් මට ඒ වෙලාවට හිතන්න වෙනවා මෙන්න මේක වෙන්න ඇති කියලා. අපි හිතමු ආනාපානේ කියලා. මේ ප්‍රශ්න විසඳීම සඳහා කපටාණේ තබා ගැනීමට නොහැකිව හිතවිලි බලවත්ව එන විට එම හිතවිලි හඳුනාගෙන එයත හැර දමා නැවත කමටහන්ට පැමිණියත් නිතර නිතර හිත එකඟ කර ගැනීමට අපහසු වීම සම්බන්ධයෙන් වෙන්නේ කොමක් කළ යුතුද? ඉතින් මෙතන තියෙන්නේ අපි දැනටමත් අර විවේකීව පහසුව ඉඳගෙන ඉන්න කියලා ඇති කරගත්ත සාමය, එහෙම නැත්නම් ඒකඟතාවය, මේකට ඕනනම් කියන්න පුළුවන් සමතේ කියලා. ඒ සමතය බිඳීමක් තමයි වෙන්නේ අර එකතැනට හිත දාන්න ගිහිලා ඒකට එන විරුද්ධව යුද ප්‍රකාශ කරලා හිතවිලි අයින් කරන්න හදලා ගියාම ආය උරුට්ටුවකට වැටෙනවා. ඒක මේ භාවනාදී අපිට සිත සාන්තියක් ගෙන දෙන්නේ නැහැ. ඒ නිසා මෙතනදී අපිට පළවෙනි මට්ටමින් සහතික වෙන්න වෙනවා. තමන් භාවනාවට වාඩි වුණාට පස්සේ එහෙම නැත්නම් අපි හිතමු තවදුරටත් ඉදිරියට ගිහිල්ලා මම මෙන්න මේකේ හිත පීතන්නේ කියලා කමඨාන වෙන් කරගත්තට පස්සේ වැඩියෙන්ම බාධා එන්නේ මේ කියන හිතවිල්ලෙන්ද, එහෙම නැත්නම් වේදනාව නිසාද, එහෙම නැත්නම් ශබ්ද නිසාද කියලා කාටවත් මොකක් හරි එකක් තියෙනවා. ඉස්සල්ලාම කරන්න තියෙන්නේ මේ බාධාව වැඩියෙන්ම බාධා වෙන කාරණාව බොහොම යාලුවෙන් බොහොම සුහදව අඳුර ගන්න ඕනේ. ඒ නිසා හිතවිලි ආවයි කියලා කෙලේශයක් කියලා බාර ගන්න එපා. හිතවිලි මකන්න හදන්නත් එපා. තමන්න තියෙන්නේ හොඳයි මම දැන් හොඳට වාඩි වෙලා ඉන්නවා, ආනපානේ නැහැ, මොකද හිතවිලි බහුලයි. තමන් හිතවිලි හිතන බව නැත්නම් හිතවිලි වලින් යටපත්ලා ඉන්න බවට ප්‍රතික්‍රියා නොකර බලාගෙන ඉන්න පුළුවන් නම් මේක වෙන්නේ නැති ජීවිතේ පළමිනි වතාවට හැප්පෙන්නේ නැතුව ඉඳ හදන උත්සාහ කරන වෙලාව. හිතවිලි දඟලනවා, හිතවිලි ඇවිල්ලා තමන්ගේ ගෙට කඩාවැදින්න හදනවා. කමන්නේ මම ආර්ධන කළ කට්ටිය ආපු කට්ටියක් නෙවෙයි. හිත
කඩාගෙන වැඩිච්ච අමුතු අනාරාධිත අමුතු තමන්ට කකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔය ඉචිලට යන්නද ඉන්නේ කිසිම ප්‍රශ්නයක් හැප්පෙන්න ගිය ගමන් මේක කිපෙනවා. ඉචිලෙත් එක හැප්පෙන්න ගිය ගමන් කිපෙනවා. ඒක නිසා මේ හිතනවා කියලා හිතනවනම් වැරදි කියලා මම කියනවා. හිතෙනවනම් වැරදි නැහැ. මට මේක තේරෙනවද මම දන්න ස්වභාවයට. හිතනවා කියන්නේ භාවනා මෙතෙන් ආවේ සිල් අරගෙන අටසිල් දාගෙන සුදුරිත කරගෙන හිතන්න නෙමෙයිනේ. අත එම ආවට පස්සේ හිතෙන එක තියෙනවානේ. ඒක මට පාලනය කරන්න බෑ. ඒකට පශ්චාත්තාප වෙන්නත් එපා. අකුසලියකුත් නෙමෙයි. ඒන හිතිලට යන්නද? තමන්න තියෙන්නේ මම කිසිම වැරද්දක් නැ තරහක් නැ හිතිලට යන්න ඉඩක් පහඩුවක් හම්බ වෙච්ච වෙලාවේ මූල කර්මත්තාන්න යන්න. ඒක හරියට කියන්නේ ට්‍රැෆික් ජෑම් එකකට අහු වෙලා ඉන්න වෙලාවක අපිට ඕනේ අවල් තැනට යන්න අවල් වෙලා. නම ට්‍රැෆික් ජෑම් එක හිර වෙලා. ඉතින් මොකද කරන්නේ? ඉඩක් ආපු ගමන් පොඩ්ඩක් ඉස්සරහට යන්න එකයි කරන්නේ. ආයෙසටක් ඉඩක් අමොයිද? ඕන් ගහගෙන කෑ ගහගෙන අර මිනිස්සුන්ට බැනගෙන ගියයි කියලා අපිට එළියට බහලා ට්‍රැෆික් කන්ට්‍රෝල් කරන්න බෑ. ඔක්කොටම තියෙන්නේ හදිසිය. අපිට තියෙන්නේ ඉඩ එනේන ටික යනවා. ඊටත් වැඩිය බොහොම ගැමි උපමාවක් තමයි ඔය මේ බුරුමේ පාවොක්සයිඩෝ ස්වාමීන් වහන්සේ කිව්වේ සෙනග ගොඩාක් ඉන්න පාරක කඩවල් සාප්පුත් තියෙනවා කන්තරු කාමරයක් තියෙනවා. මට යන්න ඕනේ අතන තියෙන කඩේට කියලා හිතන විට මම යන්න ගියාට මට පාර නෑනේ. පාර පුරා සෙනග. ඒ එක්කෙනෙක්වත් මාව හම්බෙන්න අපෝ ඇත නෙවෙයිනේ. නමුත් අඩියක් තියන්නේ ඉඳ තියෙනවනේ. ඒ අඩිය තියන්න. ඉතින් ඇඟටත් හැප්පෙන මිනිස්සු නෑ. එහාටත් යනවා මෙහාට. තමයි තියෙන ඒ අඩිය දෙපළ තව අඩියකට ඉඳ තියෙන. ඒ වගේ අර හිතවිලි රාශිය මැද මේ එක හුස්මක් එක ආශ්වාසයක් එක ප්‍රශ්වාසයක් ලදලද වෙලාවේ අහුලකට යනවා මිසක් හිතවිලට විරුද්ධ වෙන්න කියත් තමයි මේ ප්‍රශ්නේ ඉන්නේ. ඒ තමයි නිල්ලම භාවනා කරනකොට ඒ විතෙහිදී ගොඩින් මාත්‍ය කියන්නේ භාවනා කරපු කෙනෙක් විතරයි දන්නේ මේ භාවනා කරන්න ගියාම හිතවිලි එනවායි කියලා. භාවනා නොකරනකොට කවදාකවත් හිතවිලි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ හිතවිලි නැති නිසා නෙවෙයි. හිත පිට කොයිද නැති? දන්නේවත් නැහැ මේ විවේක කියන එක මේ සද්දෙන් විවේකේ මිනිසුන්ගේ විවේකේ නෙවෙයි හිත ඇතුළට ගත්තට හිත විවේක වෙන්න කැමැති නැහැ. යහා පරණ දේවල් හරි අද නේ කුණු ඇදෑද ඉන්නවා. ඒකට රණ්ඩු උනායි කියලා වැඩි වෙනවා මිසක් ප්‍රශ්නේ අඩු වෙන්නේ නැහැ. ඒ නිසා හිතාගෙන යනවා මම ඉන්නේ මේ මම දැන් මෙතන කියලා වර්තමාන හිත පවත්තන්න. ඒකට අනාරාජිතෝ හිත විලි එනවා, වේදනාව එනවා, හිත විලි එන සද්ද එනවා. මට බැරිද නිකන් විශාල වීජයක් අයින් තියෙන සඳුරු තලාකට වෙලා වාඩි වෙලා මිනිස්සු කලබලෙන් ඇවිදින හැටි බලන්න. උද්දී ඉඳලා හැන්ද වෙනකම් මිනිස්සු කලබලෙයි. එහෙනම් තමන් ඉන්නේ සඳුරු සලාවක බලන්නේ. එහෙනම් ගඟක් අයින් වාඩි වෙලා ගලන වතුර ගලන හැටි බලනින්න. වියලි තැනක තමන් ඉන්නේ. දැන් ඒකට ගඟට ඇඟිල්ල දැම්මත් මොකද වෙන්නේ? ගඟ කැළඹෙනවා ඇඟිල්ල තෙමෙනවා. කකුල දැම්මොත් ඇඟිල්ලට වැඩි ගඟ කැළඹෙනවා තෙමෙනවා. ඒ නිසා හොඳ වෙලෙ තමයි ඇඟිලි ගහන්න යන්නත් එපා කකුල දාන්න යන්නත් එපා. යණේක තියා බලන්න. ඒකට තමයි මම කියන්නේ කවුද කියලා නිකන් ලාවට වගේ යාන්දමට තේරෙන්නේ. එතන අපි හිතන්නේ අපිට විවේකයක් හම්බෙච්ච ගමන් ගිහිල්ලා පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ ඊට පස්සේ සෝවාන් තකදාගාමි වෙන්න පුළුවන් කියලා. තේරෙන්නේ විවේකේ හම්බෙලා ඇද්දක වහගත්තට පස්සේ තමයි යකා ඇවිසිලා ඉන්නේ. මම මේ ඊචීතුවට විතරක් සීමා වෙච්ච උත්තරයක් නෙවෙයි දෙන්නේ. මම ගොඩක් එනවා. ඉතින් ඌව පිළිබඳව තරහා යනවා. හරියට මෙච්චර මහන්සිලා විවේකයක් ගන්න බහනා කරන්න ගියාම කොහෙදෝ නැති හිතිවිලි එනවා. කවදාකවත් ඇහිචින ශබ්ද ඇහෙනවා. හිත කයින් හරියට වේදනාවක් එනවා. ඒ කියුවත් එක්ක හරියට තරහා යනවා. ඒවට අවශ්‍ය කරන පොහොර එච්චරයි. ඒ පොහොර ලැබෙන්න හිතිලි වැඩෙනවා. ඒක පොහොර වැඩෙන්න වේදනාවක් වැඩෙනවා. ඒක වැඩෙන්න ශබ්ද ඇහෙනවා. ගන්නම් ගන්න නැති වගේ කක් නැත්තේ බීරෙක් වාගේ ඇස්සැත්තේ මේ පොට්ටෙක් වාගේ ඥානෙ ඇත්තේ ගොළුවෙක් වාගේ මේවා දිහා බලාගෙන නොසැලී ඉන්න පුළුවන් නම් නොසැලී ඉන්න වෙනුවට අපි ආනාපානේ වාංගු කරගන්නවා. නමුත් ආනාපාන ඉස්මතු කරගෙන මේ හිචිලි වේදනා සද්ද එනවනම් ඔන්න දැනගන්න ඕකට තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේක උඹට පාලනය කරන්න බෑ. උඹට මේකේ ආණ්ඩුමට්ටු කරන්න බෑ. මේකේ ආත්මගතියක් නෑ. ආණ්ඩුමට්ටු කරන්න පුළුවන් ගතියක් නෑ. මේ ඇතුලේ විධායකයෙක් නෑ. මේ ඇතුලේ නේවාසිකයෙක් නෑ. මේ ඇතුලේ අපි හිතාන ඉන්න නම් මේ කයට මේ හිතට මට කින්දේ ආණ්ඩු ඕන කියලා. අපි මේ ඛණ්ඩ දෙන්න පොන්න දෙන්න මේ කය අපි මේ සීනමව නැහිත කිසිසේත්ම අපේ න්‍යාය පත්‍රයට නෙමෙයි වැඩ කරන්නේ. ඒක තන්නේ ක්‍රම වෙනම න්‍යාය පත්‍රයක වැඩ කරන්නේ. යන්තම් හරි ඒක බලන්න ගිය මනුස්සයා පශ්චාත්තාප වෙනවා. ලැජ්ජාවටපත් වෙනවා. දුකටපත් වෙනවා. මොකද ඒ තරම්ම
හතුරෙක් විසින් හතුරෙකුට කරන්න ඕන දේ වරදොල පිට හිතාගත්ත තිහිත කරනවා. විශෝ දිසං යන්තං කෛරා වේදීවා පන වේරිණං මිච්ඡාපන හිතං චිත්තං පාපියෝනං තතෝ කරේ කියලා කියනවා. ඉතින් මේක දැනගන්න මේ හිතේ තියෙන මේ කෙලස් ටික දැනගන්න ඒගොල්ලන්ට නිසිනින්ද නටන්න දෙන්න. ඒක දිහා බලා ඉන්නවා කියන එක ලේසි නෑ. මේක බොහොමත්ම ලොකු එළඹි පෙළඹි සීයකින් කරන්න ඕනේ. ඒ වගේම හරිය ඉච්ඡා බංගත්වයකට වෙනවා. හරිය පශ්චාත්තාපයකට වෙනවා. අජෝ මට මේකද මේ මෙච්චර මහන්සිල හම්බුනේ කියලා. නමුත් ඒක නිකමට හිතන මරණ මොහොතදී නම් දැක්කේ ඉස්සල්ලා. වයසට ගිය වෙලාවේ නම් දැක්කේ ඉස්සල්ලා. ලෙඩක් වෙච්චලා දැක්කොත් ඉස්සල්ලා මොන තරම් කරදරයක්. අපි දැන් කරන්නේ මේ ලෙඩ වෙන්න කලින් වයසට ගන්න කලින් මරණයට කලින් ඒවට එnderලා බලන්න. ඒ නිසා මගේ උපදේශය තමයි මේ හිතවිලි එනවනම් හිතවිලි කියන්නේ කෙලෙසක් කියලා බාර ගන්න එපා. ඉල්ලලා ගත්ත දේකුත් නෙමෙයි. මේක දිහා බලාගෙන නොසලී ඉන්නවට බැරිද? අනිත් එක තමයි ඒකට අමතර කාරණාවක් වශයෙන් කියන තේනේ හොඳේට සක්මන් කරගෙන යනවන සක්මන් කරගෙන ඉන්නවන සක්මනේදී ගොඩාක් එන්න තියෙන හිතවිලි එනවා. ඇවිල්ලා පරියන්කට යනකොට ලෑස්තිලා යන. මුගක් කවුල් වෙන හිතවිලි සක්මනේම ඇවිල්ලා යනවා යන්නේ. ඒක එතකොට පරියන්කට යනකොට අරිට වැඩි පොඩි පිරිසුදුවක් තියෙනවා. ඒ වගේම තමයි හදිසි වෙන්න එපා. මූල කර්මස්ථානෙට මුණ දෙන්න හොඳට වාඩි වෙලා ඉන්න එකේ සැප හොඳට වාඩි වෙලා ඉන්න එකේ සැහැල්ලුව හොඳට වාඩි වෙලා ඉන්න එකේ සමමිතික භාවය අපි හරිබරි ගහිනවා කියන්නේ අන්නේම හරිබරි ගහලා ඒ විවේකයේ හිත තියාගන්න. එතකොට හිතවිලි ආවට ප්‍රශ්නයක් නැහැ. Tamanda තියෙනවා නැවත නැවතත් අර මේ ඉන්න ඉරියව්වට හිත දාලා ඉන්න ඉරියව්වේ මොහොතේ කියන පහසුව බලබලා ඉන්න ආනාපානෙට ගියොත් ඉක්මන් කරලා අමෝරාවෙන් ඔය හිචිලි වේගෙ වැඩි. ස්වභාවයෙන් ආනාපානෙ මතුවලා එනවනම් මේ එන හිචිවිලි වල මේ අඩු වෙන්න පටන් ගන්නවා කලබල ගතිය. ඊකට දිනන ගරු ස්වාමීන් වහන්සේ හිත සමාධිගත වෙනවා යනු කුමක්ද? මේක මේ ප්‍රශ්නේ මේ විදිහට අහපු නිසා මම උත්තර දෙනවා. ඒ මොකද අපි උපදේශමන්තිය මුලින්ම කියලා තිනවා අපි මේ වැඩමුළුවේදී සමාධිය පිළිබඳ වගවීමක් වෙන්නේ අපි උත්සාහ කරන්න හදන්නේ කාටකට සතිය පිහිටවීම අප්‍රමාදය සතිපට්ඨානයයි. එතකොට සතිය තමයි සතිය කියන්නේ හිත වර්තමාන මොහොතේ තබා ගැනීම. ඒක තමයි සමාධියට ආසන්න කාරණාව. උගාක් වෙලා හිත වර්තමාන මොහොතේ තියෙනවනම් ඉබේම හිත සමාධිගත වෙනවා. මේ සමාධි කියන වචනට චිත්ත වචන තමයි සමථය කියන එක. සමථය කියන එක හඳුලා දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් අපේ මේ විවාහයෙන් අපි සභාවක් සමතේටපත් කරනවා කියන එකේ අහලා තියෙනවනේ. සභාවක දෙපිරිසක් ඇවිල්ලා එක 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 වාද කරනකොට අපිට ඒක සභාවති ටික සමතේකටපත් කරගන්න බැරි වුණායි කියන වචනේ අපි අහනවනේ. සමතේටපත් කරගන්න ඕන කියන වචනේ තියෙනවනේ. එතකොට මොකද වෙන්නේ? මුළු සභාවම එකමතිකට යට එකඟ වෙනවා. නැත්නම් වැඩි ඡන්දට එකඟ වෙන්න තීන්දුව කරනවා. එහෙම සමතේකටපත් වෙන්නේ නැත්නම් සභාවට කවදාකවත් අලුත් යෝජනාවට යන්න වෙලාවක් එන්නේ නැහැ. තියෙන යෝජනාවම රණ්ඩු කර කර ඉඳී. ඒතර සභාව ඉදිරියට යන්නේ නැහැ. එතකොට අපිට සිද්ධ වෙනවා විවස්ථාව පාවිච්චි කරලා හෝ සභාවතිකේ සභාවති බලය පාවිච්චි කරලා හෝ කට්ටියට හේතු කරලා හෝ යවක වාද කර කර ඉන්න බෑ. එක්කෝක පතර දාන්න වෙන තරම් මොකක් හරි සමතයකටපත් වෙනවා කියන්නේ. අන්නේ වගේ අපේ හිතේ චෛසික 52ක් තියෙනවා. මේක හැමදාම ණයයි පොළඟයි වගේ. ඇතුළත පුදුමාකාර සටනක ඉන්නේ. මේ චෛසික 52ේ සෝබන චෛසික තියෙනවා අසෝබන චෛසික තියෙනවා. ඒ චෛසික අතර කිසිම ගුණයක් නැහැ. ඒක තමයි අපි මේ එළිය දකින්නේ මිනිස් අතර සමගියක් නැහැ කියලා. ඒ මොකද ඇතුළත කිසි කෙනෙක්ගේ ඇතුළත ස්පාසුක නෙවෙයි ඉන්නේ. ඔක්කොම නිකන් මේ පය රත්විච්ච කබලක් උඩ ඉන්නවා වගේ. මේ චෛසික 52ම එක දිශාගත වෙනකොට අපේ සමථයකටපත් වෙනවා කියන. සමාධිකටපත් වෙනවා කියන එක වෙන්නෙම නැති එකක්. මේ ඇතුලේ 52 මේ නයි පොළොංගු වගේ හැම පැත්තටම ඇදහැද දඟල දඟල ඉන්නේ. ඉතින් ඒ නිසා අපි හරි බයයි ඕක බලන්න. අපි ඒ වෙනුවට ටෙලිවිෂන් බලමු. අපි ඒ වෙනුවට පත්තර බලමු. නවකතා බලමු. අනුන්ගේ පැරදි බලමු. බැරි වෙලා හරි මේක ඇතුළට දැම්මොත් කිසිම කෙනෙකුට සතුටු වෙන්න දෙයක් මේක ඇතුළේ නැහැ. ඒ නිසා අපි භාවනාව නොකරන්නේ වෙන මොනක්වත් නිසා නෙවෙයි මේ ඇත්ත පේන නිසා. ඇත්ත පේන්න අකමැත්ත නිසා. ඒකට විශාල ශක්තියක් ඕන කෙනෙකුට මේක ඇතුලේ තියෙන අසමගිය එහෙම නැත්නම් අසමාහිත ගතිය එහෙම නැත්නම් තියෙන සමාධිගත වෙන බැරි ගතිය එහෙම නැත්නම්
මේ සමතේකටපත් වෙච්ච නැති ගතිය මේ දෙක පෙන්වලා දෙනවා යකඩ කැලක් සහ කාන්දම් කැලක් දෙක අතර වෙනසයි. යකඩේ කාන්දමේ තියෙන දෙකේම සමාකාර අණු මේ යකඩ කියන ලෝහය කාන්දමේ ඔක්කොම ඒව දිශාගත වෙලා තියෙනවා. යකඩේ දිශාගත වෙලා නැහැ. අසංවිධිතයි. අසංවිධිත යකඩේ උතුරට හැරෙන්නේ නැහැ. සංවිධිත යකඩේ කාන්දම මැදින් හරියට එළුවොත් අනිවාර්යයෙන්ම උතුරට හැරෙනවා. ඒ වගේ තමයි හිත සමාධිගත වුණොත් ඒකාන්තම නිවනමයි තෝරන්නේ. ආයේ ඒක කිසිම නැහැ. අසමාහිත හිතට තමයි අපිට නිවෙනින් අනිත් පැත්තට යන්න පුළුවන්. කාමෙට යන්න හිත අනිවාර්යයෙන්ම විසලා තියෙනවා. ඒ නිසා අපි දෙකක් අපිට පේනවා නිතරම. කොච්චර අපේ හිත රූප බලන්න, ශබ්ද අහන්න, ගන්ධ රස බලන්න, පහස ලබන්න, ඒක ලොකු ජයග්‍රහණයක් කියලා හිතලා පොහොසත්කමක් කියලා හිතලා යනවද? ඒ තරමටම හිත අසමජ්ජාති, ඒ තරමටම අසමාහිතයි, ඒ තරමටම හිත සමාධියක් නැහැ. ඉතින් ඒකේ වටිනාකම නැත්තම් සංසන්දනේ තේරෙන්නේ සමාධිගත කරන්න අපිට කොච්චර උත්සාහ කරන්න ඕනද? ඇති කරගත්ත සමාධිය කඩන්න කිසිම උත්සාහයක් නැතුව ඒක පාරට යනවා. ඒ තරමටම අපි දැන හෝ නොදැන කාමයට තමයි ඡන්දේ දීලා තියෙන්නේ. කලබලකමට තමයි ඡන්දේ දීලා තියෙන්නේ. එහෙව් හැදෙන, එහෙව් හිතක් ගන්න කෙනෙකුට පුළුවන් විදිහ තව කෙනෙකුට අවවාද කරන්න. තව වෙනකොට දොස් කියන්නේ. තව කෙනෙක් දැකලා හොයි හැදියන් කියලා කියන්නේ. කිසිම කෙනෙකුට අයිතියක් නැහැ තව කෙනෙකුට හැදියන් කියන්නේ. තමන්ගේ මේ අසමජ්ජාති හිත සමාධිගත කරගන්න. ඒ විතරක් නෙමෙයි යම් කිසි කෙනෙක් සමාධිගත කරන්න හැදුවොත් එයා පරිස්සම් වෙනවා කවදාකවත් අනුන්ට කියන්නේ නැහැ හැදියක් කියලා. මොකද ඒක තමන්ගේ සමාධිය කඩනවා. නිසා උඹලා කරගත්තොත් උඹලට තියි මම මේ බොහෝම අමාරුවෙන් බලන්නේ මගේ හිත යන්තම් හරි එකලස් කරගෙන යන්න කියලා. එතකොට ලෝකයා අපිට බයිනවා එහෙම කරන්න කරනාට ආත්මార్థකාමී කියලා. නිසා සමාජයට පෙන්වන්න බෑ සමාහිදී. සමාධිගත හිත දකින්නකොට සමාජයේ මරණව පිටි ගහනවා කපනවා පුච්චනවා. ඒකයි බුදුහාමුදුරුවෝ වැඩි කරන්නම් සමාධිය සමාජයෙන් අයින් කරලා කැලේට ඵලයන් කිය. ගහක් මුලට ඵලයන් කිය. පිනේ ඔය වගේ කාම භෝගින් නැත්තනකට ඵලයන් කියලා. නමුත් මේ සමාජයට බාධා කරන්නේ දෙයට මතක තියාගන්න කවදාකවත් නෑ. මුස්ලිම් මිනිසෙක්වත් කතෝලික මිනිසෙක්වත් නෙමෙයි තමන්ගේ කිට්ටු අන්තයමයි තමන් උපයාගත්ත හොඳම වස්තුවම තමයි සමාධියට තියෙන සමාධියට තියෙන ප්‍රධාන බාධා. තමන් ප්‍රියයි මනාපයි කියලා හිතාගත්ත ටිකෙන් තමයි මේ සමාධිය කරන්නේ. ඒක නිසා සරුවචනසේ පෙමතෝ ජායති ශෝකෝ තණ්හාය ජායති ශෝකෝ කියලා හදාන් කළා තියෙනවා. මේක තේරුම් ගන්න තරුණ වයසේ කිසි කෙනෙක් කැමති වෙන්නේ නැහැ. තම කාම භෝගී ජීවිතය ගත කරන අපි ක්‍රීඩා දශකේ වර්ණ දශකේ බල දශකේ ඉන්න කිසි කෙනෙක් කැමති වෙන එකක් නැහැ. මේ තමන් හම්බ කරපු දෙයින් තමයි දුක් වෙන්නේ කියලා දැනගන්න. මැරෙන්න කිට් වෙන කට්ටිය නම් හොඳටම තේරෙනවා මේ නන්නා දෙන කෙනෙක්ගේ කවදාකවත් දුකක් වෙන්නේ නැහැ. දුක ඉන්නේ තමන් දන්න තැන කියලා. ඒක නිසා මේ සමාජී පිළිබඳ අවබෝධ කරගන්න යනකොට අපිට මේ චිත්ත රස අමිහිර දේවල් ගොඩාක් හිත හදා ගන්න වෙනවා. ඒක ඊට වැඩිය ලේසි ඔය චිත්‍රපටිය බල්ල බට්ටිය කරලා රැට බුදිය ගන්න. ඒච්චර කරදර නැහැ. එනිසා අපි හිතනවා මේක මේ ලෝකේ කරන්න පුළුවන් දේ ඔය බැරි වැඩ පැත්තකට දාලා මොනවා හරි කාලා බීලා පොඩ්ඩක් හාන්සි වෙන එක තමයි අපි කැමති වෙන්නේ. ඉතින් ඒකට මායයා බොහොම සැදී පැහැදී සිටින ඔක්කොම පහසුකම් ටික දෙනවා. උඹට සාරිද ඕනේ, උඹට මාළද ඕනේ, ඕන දෙයක් ලැබෙනවා. මේ පැත්තට යන්න ගියාම අඩු ගන්න තමන් මෙතෙක්කල් තමන්ගේ අභිවෘද්ධිය තන හිතවත් තමන් මෙතෙක් මේ කවල පොල ගත කයවත් කවදාවත් සහයෝගයක් දෙන්න ඒක හොඳ ලකුණක් හරි පාරේ යනවා කියන්නේ. සමාධිය පැත්තට යනවා කියන්නේ සමාධිය ගොඩාක් ගුණපැත්ත තියෙනවා. නමුත් මේ උත්සාහ කරන්න බෑ. කෙරුවේ අපි සංසාරේ පුරා කොච්චරක් මේ චෛසික දෙත්‍ති 52 52 පැත්තකට විහිදුවන්න උත්සාහ කරලා තියෙනවා කියලා, උදව් කරලා තියෙනවා කියලා, පොහොර දාලා තියෙනවාද කියලා. ඉතින් ඒ ටික ඔක්කොම එක පැත්තට ගන්න උත්සාහ කරනවා කිව්වම ලාහට ගෙම්බෙකුතු කරනවා වගේ කියලා කියනවා. ලාහ කියන එක දන්නවද? ලාහ කියන්නේ ඉස්සර වී මයින්ඩ් එකත් මේ පීරිසේ වගේ එකක්. ඉතින් ගිබ්බෝල්ලලා ඒකට කොච්චර දැම්මත් දාහන්න ඉසල පයින්. ඉන්සානිකන් සමාජීය හදන්න හදනවා කියන එක ලාහට ගෙම්බෙකුතු කරනවා වගේ. තවත් ප්‍රශ්නයක් තියෙනවා ඒකාග්‍රතාවය යන කොමත් පැහැදිලි කර දෙන්න. මම දන්නවා මෙතන ඉන්න ඔක්කොටම මොනලා තියෙන සමාජීය ඒකාග්‍රතාවයයි. නමුත් සෝරි මෙහෙ නන්නේ.
මේ කිසිසේත්ම කිසිම කෙනෙකුට මොනම පොරොන්දුවක් නැත්නම් අපි කියන්න දන්නේ ඒකාග්‍රතාවයේ නැති බව දැනගන්න එක ලොකු දෙයක්. සමාධිය නැති බව දැනගන්න එක එකක්. සමාධිය තියෙනකොට තියෙන බව දැනගන්නවා. නැති බව නැති බව දැනගන්න නිසා මේකේ කොච්චර හෙව්වත් ඉබ්බන්ගෙන් පියාටු හම්බ වෙන්නේ නැහැ. කාමංගෙන් අං හම්බ වෙන්නේත් නැහැ. ඒ නිසා මේ රිට්‍රීට් එක පුරාවට අපි උත්සාහ කරන්නේ සතිය කියන එක විතරයි. සතිය හැබැයි තියෙනවා මේ දැන් සමාධිය තියෙනවද නැද්ද? ඒකාග්‍රතාවයේ කියන එක තියෙනවද නැද්ද? මේ සමාධිය කියන එකයි ඒකාග්‍රතාවයේ කියන එකයි චිත්ත ඒකාග්‍රතාව චිත්ත සමාධි සර්වත්‍ංශේ සමාන වචන විදිහට සඳහන් කරලා තියෙනවා. මේ හැම කෙනෙක්ම මේ ඒකට තමයි උත්සාහ කරන්නේ මම කියන එක ඇබ්බැහියක් කියලා. සමාධියට සහ ඒකාග්‍රතාවයට ඇති රුචිය බොන මනුස්සයා බීමන තියෙන ඇබ්බැහිය වගේ සූදු කෙලින මනුස්සයා සූදු කෙලින තියෙන ඇබ්බැහිය වගේ රේස් කරන මිනිහා රේස් කෙලින තියෙන ඇබ්බැහිය වගේ මේක ඇබ්බැහියක්. මෙහි ඒකක් පොරොන්දු වෙන්නේ නැහැ. හැබැයි හම්බ වෙන්න ඉඩ තියෙනවා. සත්‍ය වඩාන යනකොට හම්බ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපි අද තවස ධර්ම දේශනාවට සම්බන්ධ වෙන ධර්ම දේශනාවේදී අපිට මේ චෛතසික අවශ්‍ය වෙනවා අපේ මේ ප්‍රතිපදාව විස්තර කරනකොට. නමුත් පළවෙනිදී පළවෙනිම කරගෙන තමයි යන්නේ. ඒ නිසා පළවෙනිම කරන්න ඕනේ අප්‍රමාදී සතිය. ඒ සතිය අනුව මේ චිත්ත ඒකාග්‍රතාවයේ සමාධිය ලැබෙයි. ඒක අපි ඒ ධර්ම දේශනාවලදී එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කරනලාදී අවශ්‍ය වේලාවල් වලට නතු කරගන්න බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම සක්මණේ යෙදෙන විට පොළොවට පය තබන විට බරක් දැනේ. මට එයට හේතුව කුමක්ද? මේක ඇත්තට මේ ප්‍රශ්නේ මට හොඳට තේරෙනව නමුත් මේ ගැළපෙන්නේ නැති කතිය මම පෙන්නන්නේ. මේ සක්මන් කරනවා කරන්න කියලා හිතන්නේ නැතුව ඇවිදිනකොට බර දැනෙන්නේ නැද්ද? සක්මන් කරනවා කියලා සක්මන් මළුවකම ඇවිදින්න නැතත් අපිට බර දැනෙනවා කයට හිතේ දිනුන. අපිට සක්මන් කරන්නේ නැහැ කියලා ඇවිදින වෙලාවේ කවදාකවත් කයේ නෙවෙයි හිත තියෙන්නේ පිට. ඒ නිසා දැනෙන්නේ නැහැ. නැත්නම් ඒකෙන් කියන්නේ කයට බර නැහැ කියන එක නෙවෙයි දැනුණට බලන්න කෙනෙක් නැහැ මේකේ. අපි බට පිට බල නැවිදින්නේ. සක්මන් කරනකොට පළවෙනි වතාවට ඔන්න තේරෙන්න පටන් අර ගන්නවා. මේ ඇඟ ඇතුලේ රූප දෙයක් වෙදිනවා වගේ. එහෙම නැත්නම් liver machine එකක් වැඩ කරනවා වගේ වැඩ කොට. ඉතින් ඒක උඩ හරි සැකයක් එන්න පටන් ගන්නවා මේ මොකද කියලා. හරියට ඉස්සල්ලාම වතාවට දැක්කා වගේ. මොකද මෙතෙක්කල් බැලුවේ නැති නිසා. ඒ නිසා සක්මණීති විතරයි, සක්මණීති භාවනාදී විතරයි තමන් එක ජීවත් වෙන්නේ. අනිත් කැම වෙලාවෙදීම අපි මත් වෙලා වෙන වෙන දේවල් වල ඉන්න නිසා අපිට කවදාකවත් මේ ඇඟ මනුස්ස මේ ශරීරය අපි එකට කායනුපස්සනාව කියලා කියනවා කායගත සතිය කාග්‍යාසි යෙදෙන්නේ නැහැ. ඒ නිසා සක්මණේදී මේ බරගතිය දැනන වගේම අනිකුත් බොහෝ ගති ඒ වැල්ලේ ඇවිදිනකොට වැල්ල ඒ චුරුචුරු ගාගෙන කිඳා බහින ගතිය, ලනුපැදුර යනකොට ගෙතින ගොරෝසු ගතිය, මේ පොළොව කැවිදෙන තින සියුම් ගති, සීතල ගති, රළු පරළු ගති ගොඩාක් තියෙනවා. ඒ හැම එකකින්ම පේන්නේ ඒ මොහොතේ එළඹිලායි කියලා සිටිය. සීයේ එළඹිලායි කියලා. මේ වර්තමාන මොහොතේ ජීවත් වෙනවායි කියලා. නමුත් ඒක ඇයි කියලා අහන්න තර්කවලට හිත දෙන්න එපා. එනේන පියවරේදී ඒ වම දකුණ වශයෙන් හෝ වම දකුණ වශයෙන් ඒ බර ගතිය පොළොව තේදී ඒ බොහෝ ලක්ෂණ මේවට කියන ස්වභාවික ලක්ෂණ කියලා ඒව පුළුවන් තරම් දැක ගන්න අසලුව කටයුතු කරන්න. මේකට හේතු වශයෙන් දල වශයෙන් පෙන්වලා තියෙන්නේ මෙතෙක් කල් අපි ඇවිදිනකොට තමන්ගේ ඒ කයේ නෙවෙයි හිත තිබ්බේ. හිත තිබ්බොත් මේ වගේ ස්වභාවික ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඒ ස්වභාවික ලක්ෂණ දැකීම පියවර කීපකින් සතුට වෙන්න පුළුවන්. හොඳටම සතිය පිහිටවල කියලා. අන්න එවැනි පොළොව මත පය තබන විට බර දැනෙමින් පියවර කීයක් යන්න පුළුවන්ද කියලා බලන්න. ඒ කියන්නේ හිත පිට යන්නේ. වමේ දකුණේ ඒ විදිහට දැකීමෙන් පියවර කීයක් යන්න පුළුවන්ද? ඒක වැඩි කර ගැනීම සඳහා කොමක් කළ යුතුද කියලා බැලුවොත් මේ සක්මණේ ආනිසංසෙන් ඉඳ පටන් ගන්නවා. එහෙම කෙරුවොත් අර පළවෙනි ප්‍රශ්නේ තිබුණා වගේ පරියංකයට යනකොට හිතවිලි එන්නේ නැහැ. බොහෝම හිත කීකඩු කෙලින්ම ඉහළ පරියංකේ මගෙන් ඉඳගෙන කරන භාවනාවේ තමන්ගේ මූල කර්මස්ථානට වඩා සමීප වෙන්න පුළුවන්කමක් දැනේ. ආයිගා ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආස්වාස්රල්ලි මුලමෙද ආග සහ ප්‍රසස්රල්ලි මුලමෙද ආග පළමින් සිටියේදී ඊටාම කෙටි සමාධිමත් හිතට එක විට දක්න ලැබන්නේ සිරුරේ වම් උරය හැර ඉතිරි සිරුරම ගින්දර පාට රන්වන් වී පසුව
වම්මුර දෙස සිට ඒ වර්ණේ ඉවත් වී යෑමකි. ඒ විගසම නැවත මුළු සිරුරේම ගින්දර පාට ගැන්වී හිස කෙලින් ඉදිරියෙන් තද රතුවා රන්වන් පාට ගින්දල් සේ ඉහළට නැගෙමින් පැවතුණා. සුළු වේලාවකී නැතිවිය. මේ පිළිබඳ උපහන්සේගේ කාරණික උපදේශ පතමි. ඒ කියන්නේ මේ ආනපාන හිත තියලා ආස්වාසි මුලමදාක බලනකොට අපි කොච්චර ඉක්මනට මේ අරමුණෙන් පිට දේවල් වලට හිත පණිනවද කියන එකයි මේකේ පේන්නේ. මේකේ ඊනකොට මොනවද දැක්කත් ඒක පිළිබඳ විස්තර කියනවා ආනපානෙ මතක නැතිකොට. ඒකල මගෙන් අහනවා දැන් ඉතින් මොකද කියන්නේ? කියන්න තියෙන ඉතින් පිට පොට ගිහිල්ලායි කියලා. හිත සතියේ පැත්තකට ගිහිල්ලා තියෙනවා. අර ඉතලා මේ ගිවිස ගත්ත අරමුණ පැත්තක දාලා මේ ශරීරයේ ඇති වෙන පාට දැන් කල්පනා කරනකොට අසතිය කියන එක දැනගෙන නැහැ. නමුත් ඒක ලියවිලා තියෙනකොට කියවනකොට තේරෙනවා අපි කොච්චර ඉක්මනට මේ ආනාපානිය අතහැරලා පැනලා යන්න හිත කැමතිද කියලා. මොකද ආනාපානිය ඉනකොට ඒකාකාරී කම්මැලි නීරසයි. ඒක නිසා හිතට පෙනෙනව නම් මොනවාරි ඇහෙනව නම් මොනවාරි ඒකට පයින්. පැනලා ඒක දිගේ සීඝ්‍රයෙන් ගමන් කරලා විග්‍රහ කරන්න පටන් ගන්නවා. මේ හැම විග්‍රහයක් තුළම පේන තියෙන්නේ පටන්ගත්තු මූල කර්මස්ථාන තියෙන ද්වේෂය. පණංගත්ත කිවිසුම් කරගත්ත මූල කර්මස්ථාන තියෙන ද්වේෂයකට තියෙන නීරසකම ඒකට තියෙන අකමැති ගතිය නිසා බාහිරේ මොකක් ආවත් එළියට පයින් ගතිය තියෙන නිසා කමඨහ සුද්ධ කරනවා කියනවා ඒ භාවනා කරනකොට දැනෙන නිමිති අරමුණු ඒ දේවල් විස්තර හොයන්න යන්න එපා. ඒකෙන් හිත කැඩෙන බව දැනගෙන හැකීක්මනට නැවත මූල කර්මස්ථානට එන්න බලන්න කියන එකයි කියන්න තියෙන්නේ. මේ කරුණ දිගේ ගියොත් අර යන්නේ කොහේ මේ යන්නේ කතරගම වෙන්නේ අතරමඟ වෙන එක නෙවෙන්නේ. ඒ නිසා හරියට මේ වගේ ඇතුළතක් තියෙනවා බොරු වලවල්, පිටතක් තියෙනවා බොරු වලවල්. ඒ ඔක්කොම බේරගෙන යන්න මේ වඩුව කීතින් අඳි කපන්න ඉස්සලා නූලක් ගහ ගන්නවනේ. නූල දිගේම කපාන කිව්වොත් ඇද වෙන්නේ නැහනේ. එහෙම නැත්තම් පිටපයින්නවනේ. අන්නේ වගේ ගහන ඉර වගේ තමයි අරමුණ. නිතරම බලන්න ඔගේ පිටපයින්නවා. නැවතත් අරමුණට ගන්න හදන මිසක් පිටපැනපු හේතුව හෝ ඒකේ විස්තර හොයන්න යනවා කියලා කියන්නේ නැවත නැවත පිටපැනීමට සහයෝගී වීමක්. ඒ නිසා ඒ පැත්ත නෙවෙයි උනන්දු කරවන්න ඕනේ. අයිති ඉක්මනට මේ පිටපොට ගිහිල්ලා තියෙන බව දැනගෙන ආපහු මේ මූල කර්මත්තානෙ පෙතට මාර්ගයට අරමුණට හිත ගන්න එකයි යෝගාවචරය විචින් අනු මේ උත්සාහ කළ යුත්තේ. ඒ අත්තකුරුමයි ආශස් ප්‍රසවාස මුලමෙදාක බලමින් සිටියේදී සමාධිමත් වූ හිත තම සිරුර දෙසට යොමු වී සිරුර සෙලවීමට පටන් ගත්තා. ටිකෙන් ටික සෙලවීම වැඩි වූ අතර හිසේ හැර මුළු සිරුරේම ඇතුළත දකුණු පස වම් පස පැත්තට කුඩා 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 කැපිලි කැපිලි කැඩෙමින් ශරීරයේ ඇතුළත දියෙම ඉහළට ගමන් කරනසේ දැනෙනවා. රාත්‍රී 10ට බුදුන් වැඳීමට පරියන්කයෙන් නැගී සිටි අතර ඊටමත් එකඟ වූ සිතින් බුදුන් වැඳ පිරිත්කේ අවසන් කරන අතර පරියන්කේ වාඩි වූ විටද කලින් පරිදි අග සහ ඇඟ සහ කකුල් කොටස් වශයෙන් සැලවීම සිදු අතර තද වමනාවෙන් මේ සැලවීම නතර කරගති. මේ පිළිබඳ උපාංශිකේ කාර්ණික උපදේශ පතමි. මේ අරකෙමයි ඉසලකේ කියලා තියෙන ඒ වගේ මුලමදා ගබන්නකොට වර්ණ ශරීරේ තැන් තැන් වර්ණ වෙනවා. ඒ කියන්නේ ඇහැට මේ මනසට පේන දේවල් ඊගාට මේ කයේ කම්පන චංචල පේන්න පටන් ගන්නවා. විවිධ විපරිණාම පේන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී මේ අර බුදුන් වහන්සේ වගේ වට හලහපන්න නැතුව හැකිතාක් දුරට මූල කර්මස්ථානයෙන් පවත්වමින් මේ පටන් ගත්ත රැල්ල ස්වභාවයෙන්ම ඉවර වෙන කම් යන්න අරින්නවා. ඇඟේ තියෙන මේ කම්පන චංචල එහෙමම යන්න අරින්ද ඇරලා තමන්ට අරසාව පිනිස තමන්ට තේමාව වශයෙන් මේ ආර වැරදිලා නැති එක වශයෙන් ලාවට හරි කමක් නැ දැනෙන හුස්මේ හිත පවත්තමේ ඒ වැඩ පිළිවෙලට යන්න දෙන්න. එහෙම ගියොත් නම් එක සැරේයි දෙසරේයි මේ ඒ වගේ මේ අස්වාභාවික දේවල් සිද්ධ වෙන්නේ හිතට විශ්වාසය එන්න පටන් ගන්නවා. මේවයිදී හිත සෙලවුනොත් බය වුනොත් කැඩුනොත් ඒ කවදා හරි හිතට විශ්වාසය එනකන් නැවත නැවතත් ප්‍රතිපල පමා වෙන ගතියක් තියෙනවා. නමුත් මේ වෙලාව හොඳ භාවනාවට මේ එල්ල වෙච්ච මොහොතක් මේ. මූල කර්මස්ථානට එල්ල වෙච්ච මොහොතක්. අන්න ඒ වෙලාවේදී කැම වේලක් නතර වුණත් වෙන දෙයක් නතර වුණත් ඒ සම්පූර්ණ පටන් ගත්ත වැඩ පිළිවෙලට ස්වභාවයෙන්ම ඉවර වෙනකන්
යන්න දෙන්න කියන එකයි කියන්නේ. නමුත් ඕනම කෙනෙක් පළවෙනි සැරේට වෙනකොට ඒක මේ ඒ කම්පන චංචල වලට ප්‍රතික්‍රියා කරන්න හදනවා. බය වෙනවා, එහෙම නැත්නම් ඒකට කැමැති වෙනවා, මොකක් හරි කරනවා. අන්න එහෙම කිසියම් බලපෑමක් නොකර ඒකට නිසිනින්ද යන්න දෙන්න මේක කීපවරක් අත්දකලා තියෙනවා. ඒ නිසා මේ හොන්තට භාවනා කරන කෙනෙක්ගේ ලියවමක් මේ තියෙන්නේ. මේ වෙලාවේදී මූල කර්මත්තානත් එක්ක ඇසුර නැතනම් ආනාපානත් එක්ක ඇසුර වැඩියෙන් පවත්වා ගැනීම සඳහා මෙතෙන්ට එනකම්ම ආනාපානේ අඛණ්ඩව පවත්වන්න කියනවා. මේ වගේ දේවල් වෙනකොටත් ආනාපානේ සරණ තියාගෙන ආනාපානත් එක්ක ඇසුර තියාගත්තොත් පෞරුෂත්වයක් නැතනම් අදිෂ්ඨාන ශක්තියක් එනවා ඉදිරියට කරගෙන යන්න. ඒක තමයි උනන්දු කරවන්නේ. විනාඩි 40ක් විතර අරගෙන තිනවා මේ ලිඛිත ප්‍රශ්න සඳහා. අපිට මේ වගේම කාලයක් තව තිනවා මේ යොදාගත්ත කාලසටහන හැටියට. ඒ සමන් ඉල්ලා හිටනවා කාට හරි වෙන මේ පිළිබඳව තව සුද්ධ කරගන්න නැත්නම් අදහස් ප්‍රකාශ කරන්න නැත්නම් මාතෘකා තියෙනවා කරුණාකරලා කතා කරන්න. ස්වාමීන් වහන්සේ මම භාවනා පටන් ගත්තේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. ඒකෙදි මේ අරමුණු මෙනෙහි කරලා අරමුණු අඩු වේගෙන යනකොට හුස්ම දැනෙන වෙලාවට ආස්වාස ප්‍රස්වාස කියලා මෙනෙහි කරා. ඊට පස්සේ ආස්වාස ප්‍රස්වාස එක කාලයක් කොහොම කරනකොට ආස්වාස ප්‍රස්වාස සිහුම් වෙනකොට කය අනිත්‍යයි දුක්ඛයි අනාත්ම වශයෙන් මෙනෙහි කරා. ඊට පස්සේ කය සියුම්ව දැනෙන වෙලාවට හිතත් ඒ විදිහට මෙනෙහි කරා. ඔහොම කරගෙන යද්දී මට භාවනාව දියුණු වෙන බවක් දැනුණා. ඊට පස්සේ මම ආපහු මුලින්දන් අගට ওই ආකාරයෙන් කාලයක් භාවනා කරා. එතකොට ආනාපාන සති භාවනාවේදී එක අවස්ථාවක මගේ හුස්ම නොදැනී ගියා. මගේ ශරීරයවත් හිතක්වත් මට තේරුන්නේ හුස්මක් දැනෙන්නේ නැතුව ගිහලා ටික වෙලාවකින් නැති වෙලාම තිබිලා ආපහු මට ශරීරය දැනුණා කියලා තේරුණා. කාල වේලාව මට එච්චරම නිච්චි නැහැ. ඊට පස්සේ ආනසති කරන අවස්ථා කීපයකදී මට මේ දේ වුණා. පස්සේ මම හිතවත් ගෙදරකට ගිය වෙලාවකදී ගෙදරදි මිදුලේදී මට ඒ දේ ඉබේ සිද්ධ වෙලා හිතගෙන ඉද්දී මට පෙර ආත්මයක් වෙනින්න පටන් ගත්තා. මගේ ගොඩක් ආත්ම කීපයක් සම්බන්ධව ඊට පස්සේ මම ඒ අත්දැකීම මෙහෙම අමතක කරා. මට ඒක වද දෙන දෙයක් හින්දා ඊට පස්සේ මම ආපහු ආනාපාන සති භාවනාව පටන් ගත්තාම මේ හුස්ම රැල්ලෙන් එක සිවුම් වෙලා මගේ මුළු සර්වාංගෙම වහ ගන්නවා වගේ දැනුණා. ඒ ආකාරයෙන් මට ගොඩාක් වෙලා ඉන්න පුළුවන්. නමුත් ඒ වෙලාවේදී මට ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරන්න බෑ. නියම් මේ ශක්තියකින් මාව ආවරණය වෙලා කියලා දැනෙනවා. නොසලී එහෙම ගොඩක් වෙලා ඉන්න පුළුවන්. ඉබේම ආපහුමට ශරීරයේ තේනවා. ඔහොම භවනා කරද්දී ඒක අවස්ථාවක මම මගේ හිතට ආපු කේන්තියක් හින්දා මං ඉක්මනින් මෛත්‍රී භාවනාව කරලා හිත ගන්නවත් එක්කම මට එක පාරම ඒක බාහිරින් ආපු කණවිඩියක්ද ඇතුළාන්තයෙන් ආපු කණවිඩියක්ද කියන්නේ මට තේරෙන්නේ. ඒක පාරම මට අවබෝධ වුණා මගේ හිත විශ්වයේ කොතනකවත් රැඳෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒත් එක්කම මම මට මේ මට හිතුණා මම මේ මට ලොකු සතුටකුත් දැනුණා. මට හිතුණා මම රහත් වෙලාද කියලා. ඊට පස්සේ දවස් දෙක තුනක් මම ඒ විදිහට මම මේ මං ගැනම පරීක්ෂාවෙන් හිටියා. මට මේ අසාමාන්‍ය දවස් වලට වඩා කේන්තියම මොකුත් තිබුණේ නැහැ. බොහොම සංසුන් ගතියක් තිබුණා. මිනිසු දිහා බලලා මං හිතුණා රහතුන් වහන්සේලා මේ විදිහටද සමාජයේ දකින්නේ කිසිම හැලහොල්මලක් නැතුව කිසිදු අරමුණක් නැතුව මේ රූප වශයෙන් විතරක්ද දකින්නේ කියලා. ඊට පස්සේ දවස් දෙක තුනක් හතරක් යනකොට ආපහු මාව යටත් අතරපත් වෙලා තිබ්බාකාරයෙන්ම අර කේන්ති ගතිය අනිත් ඔක්කොම දැනුණා. ඊට පස්සේ මම ආපහු ධම්මරාජේ ස්වාමීන් වහන්සේ හම්බෙලා මේක කිව්වා මට. මේ ඊට පස්සේ මම භාවනා කරනකොට මට මුල් ආකාරයෙන් ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරන්න බෑ. නමුත් ඇස් දෙක පියාගෙන ගොඩාක් වෙලා ඉන්න පුළුවන්. හුස්ම රැල්ල මෙනෙහි කරන්න ගියා. ටික වෙලාවක් ගියාම
මේ හුස්ම රැල්ලත් අමතක වෙලා මගේ ශරීරය ඔක්කොම අමතක වෙලා මට එහෙම ඉන්න පුළුවන්. නමුත් මට එහෙම ඉන්න බව මම දන්නවා. සිහි කල්පනා තියෙනවා. නමුත් හුස්ම රැල්ලක් මට සියමුවත් අල්ලන්න බැරි තත්ත්වයක් තියෙනවා ස්වාමීනි. ඒකනම් අපි අර ඊයේ හවස කමටහන් බැරි වුණාට පස්සේ මේ පාසම අම්ම ඇහුවේ අර ආනපානේ වාඩි වෙනකොටම නොපෙන්නු මට්ටමක තියෙනවනම් ආනපානේ පස්සේ එලවන්න යන්න එපා. ඉන්න බව විතරක් බලන්නට කියන වාක්‍ය දෙක අපි ටිකක් විස්තර කරගත්තා. එච්චෙන් තමයි මම මගේ අවධානය දැන් යොමු කරන්න හදන්නේ. මේ ආනපානේ කියලා කියන්නේ මේ හිත සමාධිගත කරගන්න හිත විශේෂම සතිය ඇති කරගන්න ගන්න උපමානයක් විතරයි. නමුත් ආනපානේ කරගෙන කරන යනකොට ඒක හුරු වෙච්ච කෙනා විශේෂයෙන්ම වගේ භාවනා වැඩමුළුක දවස් එක තුන යනකොට ඒ ආනාපානේ පටන් ගන්න වෙලාව ඉඳලා බොහොම කීකරු බොහොම ඉක්මනට සිුම් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ ඒ යෝගාවචරය නොදැනුවත්කම නිසා නැත්නම් අහලා පුරුද්ද නැතිකම නිසා ඒ සිුම් වෙච්ච ආනාපානේ ගොරෝසු කරගන්න ආයාසයෙන් හුස්ම ගන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මේ හුස්ම මුලැමැදාග බලන්න බෑ කියලා හිතන් දිරි තියෙනවා. මට නැත්නම් මේ හුස්ම රැල්ලේ ධාතු මනසිකාරේ නැහැ කියලා හිත පශ්චාත්තාප කරගන්නවා. හරියට උපදේශන ලැබෙනවා. නමුත් ඇත්තටම මේ අවස්ථාව ගෙවන් කරාට පස්සේ මේ තියෙන ශාන්ති භාවය ලැබෙන්නේ. ඒ නිසා මෙතෙන් ගියාට පස්සේ ආය ආව අමෝරාවෙන් ගන්න හොඳ නැහැ. අන්නේ ඒක පටලවා ගන්න ඕන නිසා තමයි ওই වාක්‍ය දෙක ඇතුළු කරලා තිබ්බේ මේ මූල කර්මස්ථාන දේශනාවේදීම ඉඳ ගන්නකොටම තමයි හොඳට ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත තියෙනවා. ඒ හිත තියාගෙන ඉන්නකොට ආනාපානේ අහුවෙන්නේ නැහැ. එහෙනම් හොයන්න යන්න එපා. අර ඉන්න ඉරියව්වෙම මම මෙතන ඉන්නවා. නැත්නම් මම මැරිච්ච නැති බව මම දන්නවා කියලා හිතපම පැයක්වත් ඉන්න එපා. ඒක වඩා හොඳයි. අරමුණක සරණක් පිටක් හොයාගෙන ඉතින් යනවට වැඩිය සරණක් පිටක් හොය නැතුව යන පුළුවන් ඒක හොඳයි. මොකද ඒකේ වාසිය තියෙන්නේ දැන් අපි එහෙම මේ දැන් භාවන මධ්‍යස්ථාන වල කමටහන යන සීල සමාදන් වෙලා හිත අලුත් කරගෙන එහිම ගත්තන්ට ගන්නව ගැටගෙන පුරුදු කරගත්තොත් අර මොනක සරණක් පිටක් නැතුව ඉන්න පුළුවන් තරමට පුරුදු කරගත්තොත් අපි භවනා මැද ඇත්තටම නැතුණත් බස් එකේනකන් හිටගෙන ඉන්න වෙලාවක හරි එක පාටට තෙන්න යන්න පුළුවන්. අර මොනක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම මෙතන හිටගෙන ඉන්නවා. එතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා අර ශක්තිය මේ තමයි වහයලා ගන්න ඇති කරලා හිටියත් වහගෙන හිටියත්. ඇතික වහගෙන හිටියොත් දැන ගන්න පුළුවන් මේ ශක්තියේ මේ ඇතුළ මේ පිටත කියලා සීමාවක් නැහැ. අනික් වෙලාවට අපි දන්න මේ මේක ආධ්‍යාත්මික බාහිර කියලා සීමාවක් තියෙනවනේ. මේක මමය මේක මම නොවෙන එක කියලා අතින් කියන දේ ඒක නෑ. අනිත් බන්දේ ශක්තිය ගාන පරිවිකම තියෙනවද කියලා. ඒකේ මොකක්වත් නෑ. පැවිදි වෙලාද උපවිදි වෙලාද මේ මෙහෙම නැත්තම් ගානුද පිළ මොකක්වත් නෑ. අපි අන්නේ මේ කාටත් පොදුවේ ශක්තියට නිගරු කරනවා. අපිට ඕන කරන්නේ අපේ ගානුකම, අපේ පිරිමිකම, අපේ මහානකම, අපේ වැඩි මහානකම, අපේ නම්බුනාමකම් තේරෙම ගන්න හදනවා. අර ශක්තිය කිසි දෙයකට මායින් කරන්නේ. ඒ නිසා අරමුණ කරහ ගියත් ඔතෙන් යන්නේ ආනපනිය අරහ ගියත් ආනපනිය නැතු වෙ දෙන්න යන්න පුළුවන් නම් කොච්චර හොඳද. එසේ වෙණි යෝගාවචරයේ මුල උපදේ මේ ආධුනික උරදෙන උපදේශ මට දැන් ක්‍රියාත්මක කරන්න බෑ මට නොලැබෙනවයි කියලා පශ්චාත්තාප වෙන්න නෙමෙයි තියෙන්නේ. කමඨාන සුද්ධ කරගන්න ඕනේ, විශ්වාසයක් අදිෂ්ඨානයක් ගන්න ඕනේ. ඒ දේ කෙරිලා තියෙන්නේ මට තියෙන්නේ ඒක හරහ ගිල්ල ලැබිලා තියෙන විවේකයේ පුළුවන් තරම් බුද්ධ විදින්න. ඕන්නම් ඒකට විශ්‍රාමී කියන්නේ, ඕන්නම් විවේකී කියන්නේ, ඕන්නම් උදේක ලබව කියන්නේ, ඕන්නම් සතිය කියන්නේ, ඕන්නම් නිවන කියන්නේ. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ දේ වැඩි වෙන්න මොන ඉරියව්වද හොඳ? කොතන දතන ඒක පුළුවන් තරම් දුන්නාට පස්සේ ඒකේ ඉන්න පැයක් ඉඳ දෙකක් ඉඳලා බලන්න මේකේ කියන්න බලා වැරද්දක් තියෙනවද කියලා. පාපතරයට මේක කම්මැලි. අසත්පුරුෂයට මේක නීරසයි. මේක නිදි කරවන සුළුයි. මේක මහා කොන් කෙරුවා වගේ පාළු වුණා වගේ වචන කියන මුස්පෙද්දි. සත්පුරුෂයට මේක තමයි නිවන කියන්නේ. අවුරුද්දක් බලා හිටියත් ඕක කෙලස් නැහැ. එන්නේ නැහැ. හැබැයි ඒකට නිග්‍රහ කරොත් ඒක පහත් කළ සැලකුවොත් ඒ ද්වේෂය පදනම් කරගත්ත නිබ්බිදාව කියලා කියනවා. බුදුරජාණන් ශ්‍රී කියන්නේ ද්වේෂය පදනම් කරන අපු නිබ්බිදා ප්‍රඥාවෙන් දකින්ද මේ තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේක සදාකාලිකව තියෙන එකක්. මේක විනාශ කරන්න බෑ. හැබැයි මේක දැකලා ළඟලන තියෙන්න පුළුවන්. ආනපනිය හරහා ගියත්, පිම්බිමැ කිලිම හරහා ගියත්, වම දකුණෙන් සක්මනේ ගියත් ඔතෙන් යන්න පුළුවන්. ඉතින් එතෙන් ගියාට පස්සේ තියෙන්නේ ඒ ලැබිච්ච බුද්ධිය, ඒ ලැබිච්ච විස්රාමයේ ජීවන පවුණු කර ගැනීමට මොන ජීවන රටාවක් හොඳද මොන ආජීවියක් හොඳද ඒකට تعلق කරන්නේ අනේකයි තියෙන්නේ. ඒ කියන්නේ මේක භවනා ලෝකෙට
අමතර දෙයක්වත් අරුම දෙයක්වත් දුර්ලභ දෙයක්වත් නෙවෙයි. නමුත් භාවනා ලෝකෙ මේක ප්‍රතික්ෂේප කරන එකයි ප්‍රශ්නේ. භාවනා කරලා මේක ළඟට එනකොට මේක කාලකන්නිකමක්, නීරසකමක්, මුස්පේන්තුවක් කියලා මේක නැති කරන්න ඇත්තේ කයි. මේක නැති කරන්න ඒක අනිච්ච දුක්ඛ නැත්තම් හරිය වෙන්නේ. මොකක්වත් නෝන්නේ. මේක භාවනා කරලා ලබන එකක් නෙවෙයි. මේක කොහොමදත් අපි ළඟ තියෙන එක. අපි ළඟ තියෙනවා මේක නැති කරන්න විනෝදාංශ. මේක නැති කරන්න උපක්‍රම. භාවනාවෙන් කරන්නේ උපක්‍රම විනෝදාංශ වෙනුවට භාවනාව වර්ධන අර ඔක්කොම අයින් කරනවා. අයින් කළා මෙතෙන් ගිහිල්ලා භාවනාවක් නැතුව ඔතෙන් යන්න හදනවා. ඒසර බලනවා පුළුවන් නම් ඕක අයින් කරපම් මගෙන් කියලා ඕනේ කොට චැලෙන්ජ් කරතේ. මම මේ ලබාගත්ත විවේකේ, මම මේ ලබාගත්ත උදේකලා බව ඕන කෙනෙකුට කියන්න මට ගහලා නැති කරපම් පුළුවන් නම්, බැනලා නැති කරපම් පුළුවන් නම් මට මේ කන්ටන දීමේ නැති කරපම් පුළුවන් කාටවත් නැති කරන්න බෑ. අනේ එදාට තේරෙනවා අපි මේ ජීවිතේ වෙනදා නැතිුණු විදිහට කාටවත් නතු නොවෙන, අඩු ගන්න තමන්ටවත් නතු නොවෙන මෙන්න මේ විවේකයක් දැකලා සරුවචනාංශගේ නාමයෙන් මේකට ගරු කරා. මෙතෙක් කල කෙරුවේ මේකට වෛර කරපු එක, මේකට නිග්‍රහ කරපු එක, මේක තුච්ච කරපු එක, මේක පහහර කළා සලකපු නිසා අපි නැවත නැවතත් දුකට වැටෙනවා. එಂಚව කතා හතරෙන් අන්තිමේකේ තමයි කතාව කියවෙන්නේ මොකද්ද කරන්න තියෙන්නේ. මේ වගේ විවේකයක් හම්බුණා නම් මේ ජීවිතේ මේක කරන්න පුළුවන් බවට දැන් සාක්ෂි තියෙනවා. තමන් හදාගන්න ඕනේ වචනය කර්මාන්තේ ආජීවය මේකට නැවත නැවත යන්න පුළුවන්. හැබැයි වැඩි වෙලා හිටින්නේ නැහැ. මේක ආයෙත් ජී වෙලා යනවා. ආයෙසරයක් ගන්න පුළුවන්. කිසිම කෙනෙකුට මේක අපෙන් ආයෙත් හඳුනගත්ත මිනිහෙන් අයින් කරන්න කිසිම බලවේගයක් ලෝකෙට නැහැ. එකයි මම තුන්වෙනි වතාවට කියන්නේ මේකට පාළුයි කියලා අපි කියනවා. මේකට කම්මැලියි කියලා කියනවා. මේක මුස්පෙන්තුයි කියලා කියනවා. කාලකන්ණි ගතියක් පේන්න තියෙනවා. ඉතින් ඒක නැති කරන්න කරන හැම වැඩකින්ම මායයට පෝර ලැබෙනවා. සංසාරයට බැඳෙනවා. මේක අඳුරගත්ත දවසේ ඕනේ කෙනෙකුට කියතේ පුළුවන් නම් හොරකම් කරපන්. පුළුවන් නම් ඊර්ෂ්‍යා කරපන්. පුළුවන් නම් මගෙන් මේක නැති කරපන්. කොච්චර වැඩ කරත් ඔතෙන් යන්න බැරිද කියලා බලන්න. මොන්න තරම් සංකීර්ණ වැඩක් කර කර ඉන්නකොට වුණත් මේකට මේක ඕනේ නැග ගන්න. ඇත්තටම පොඩි එකයි ඉන්නේ ඔතන. අවුරුදු 6 වෙනකන් හැම එකම ඔතන තමයි ඉන්නේ. මේ හම්බ කරන්න ගිහිල්ලා තමයි මේක අපි වණ කරගෙන තියෙන්නේ. ඉගෙන ගන්නයි හම්බ කරන්නයි තාන්න මණ්ඩල බණ්ඩයි ගිහිල්ලා අරක වණ කරගෙන අනාගෙන දැන් ඒකට භාවනා කරන්න ඕනේ බැඳගෙන. ඔව් භාවනා කරලා ගන්න එක නෙවෙයි. ඒ නිසා බලන්න පුළුවන් තරම් ඒකට ඇවිල්ලා මාව ඇසුරු කරන්න දෙන්න. අපි ඒකට විශ්‍රාමයේ කියමු. අපි ඒකට හුදකලාව කියමු. විවේකයේ කියමු. සතියේ කියමු. අප්‍රමාදයේ කියමු. කෙලෙස් නැති තැන කියමු. මේ ළඟදී අරුපා සමත් එක්ක කතා කරලා කිව්වා මට මගේ ගුරුනාන්සේ ගලු හරිද වැරදිද දැන සංසේ ඔන්නකොට නිවන කියපන් කියලා. මං කියනවා මම පැහැදිලිවම කියනවා. ඕක තමයි නිවන කියන්නේ. නමුත් ඕගොල්ලෝ එනකොට ආවේ ඕක ගෙනියන්නද? මට නම් සැකයි. ඔය දම්රියේ දවස් 10 වල යනකොට ඒ දොස්තර උන කෙනෙක් කියව සාන්ත දවස් 10 වුණොත් ඕකද ගෙදර ගෙනියන්නේ කියලා. මේ පහලුකම, මේ කම්මැලිකම, මේ නීරසකම, මේ ඒකාකාරීකම ඔච්චර දහම් වෙන්නේ කියලාව දවස් 10ක් භාවනා කරපුවා. මොකද ඕකත් ගන්න බැරි කට්ටිය ඉන්නවා. ගත්තට කනගාටු වෙන කට්ටියක් තියෙනවා. අයියෝ ඕකද කියලා හිතන කට්ටියක් තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ 84000ක් ධර්මස්කන්ධය හරහා ඕක තමයි කියන්නේ හදා. උඹ මෙතෙක් කල් කරේ මොකද්ද? ඕකට අකුල් හෙලපෙකනේ. ඔය විවේකේ නැති කරන්න හදපෙකනේ. අනිත් එක උත්සාහ කරලා බලන්න කැමැතිම කෙනෙකුට ඕක දෙන්න පුළුවන්ද කියලා? කාටවත් ඕක දෙන්න බෑ. ඒ වගේම හදාගත්තට පස්සේ හොරගම් කරන්නත් බෑ. ඊට පස්සේ තියෙන පුළු පුළුවන් තරමට ඕක බහුලීගත කරගෙන ගත කරන ආකාරයේ ජීවිතයක් ගත කරනවා. ඉතින් එහෙම වචනයක් ඇහෙනකොට හරි ධෛර්යයක් ඇති වෙනවා, හරි පැත්තනවා. කල්‍යාණ මිත්‍රෙක් අතින් ඇහෙනකොට මේ මේකටයි අපි දඟලන්නේ. ඔකට මොනම සුදුසුකමක්වත් නැහැ. ඔකට ගෑනු පිරිමකම පැවිද්ද අරණ්‍යගත වෙන්නේ අභිනිෂ්ක්‍රම මොකුත් නැහැ. මේ ගෙදෙට්ට දෙනකොට තෑග බාරගනි. අපිට වෙලා තියෙන තෑග දෙනකොට බාරගන්න කැමති. තෑග දෙනකොට ඩිවක් නැන්නේ බාරගන්නේ නේ. යමක් කමක් කරන්න පුළුවන් කිසිම කෙනෙක් ඕක බාරගන්නේ හොම්බෙම්ම ගිය දවස තමයි බාරගන්නේ. යමක් කමක් හැකියාව තියෙන කිසි දවසක ඕක බාරගන්නේ ඔක්කොම බාවා දීපු දවසේ බලනකොට ගේ එලිපත් එමයි තියෙන්නේ. එහෙම හිතෙන්නේ නැද? ඒකට එහෙම ලැහැත්තිලා ගිහින් බලන්න. බලනකොට පස්සේ ආයේ ඒක හොඳම පන්නරයක්. ආයේ මේ පන්නරේ කාටවත් අයින් කරන්න බෑ. ගෞරවණීය ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මම මේ අහන්නේ මගේ තුන්වෙනි ප්‍රශ්නේ
ප්‍රශ්න දෙක මම ලියලා තිබ්බා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම ඔය ආනාපාන සති ආශ්වාස ප්‍රාශ්වාස රැල්ලෙන් අග කෙරේ වැඩි අවධානයක් දක්වන්න පටන් ගත්තා. ඒ අග හුඟක් සැලකිල්ලෙන් සොයාගත්තා. මේ කියන්නේ හුඟක් සිහි කල්පනාවෙන් යුක්තව ආශ්වාස ප්‍රාශ්වාස රැල්ල දිහා බලාගෙන ඉඳලා එහෙම ආශ්වාස රැල්ලේ කෙළවරත් ප්‍රාශ්වාස රැල්ලේ කෙළවරත් මට වැටහුණා. ඊට පස්සේ ආශ්වාස ප්‍රාශ්වාස කෙරෙහි අවධානය ඒ ආකාරයෙන්ම කරගෙන ඉන්නකොට ආශ්වාස රැල්ලට වඩා ප්‍රාශ්වාස රැල්ල කෙරෙහි අවධානය වැඩි වුණා. ඒක ක්‍රමයෙන් ආශ්වාස රැල්ලේ පටන් ගැනීමත් ප්‍රාශ්වාස රැල්ලේ කෙළවරත් අතර දුරස්තර බව වැඩි වෙන්න ගත්තා. ඒ කියන්නේ එතන ලුක් පරාසය වැඩි වෙන්න පටන් ගත්තා. ඒ විදිහට බලමින් ඉන්නකොට අනුක්‍රමයෙන් ආශ්වාස රැල්ල මැකිලා ගිහිල්ලා ප්‍රාශ්වාස රැල්ලටම හිත ගිහිල්ලා ඒක හිමින් සියුම් වෙවි ගිහිල්ලා හිත එකඟ වුණා. ඒ එකඟතාවය මත මුලින් මුලින්නම් සිතුවිලි ආවා, ශබ්ද ඇහුණා. ඒවට සැලකිල්ලක් දැක්ුවේ නැහැ. ඊට පස්සේ ප්‍රාශ්වාස රැල්ලේ මැකී ගිහිපු තත්ත්වයත් එක්ක ඒකෙරි අවධානය දෙනකොට ඒක ක්‍රමක්‍රමයෙන් ප්‍රමාණය, ඒ කියන්නේ රැඳී සිටින ප්‍රමාණය වැඩි වුණා. ඒ කියන්නේ සම්පූර්ණ දැන් හිත යොමු කරෝතින් මට ලොකු ප්‍රදේශයක් වගේ මිස් භවයේ තියෙන්න පටන් ගත්තා. මම ඒකේ රැඳී ඉන්න හුඟක් කැමැත්තක් ඇති වුණා. ඒ තුල ඉතින් ඉන්නකොට වෙනත් හේතු නිසා නැගිටින්න වීම මට කනගාටුවක් වෙන්න පටන්ගෙන තියෙනවා දැන් ස්වාමීන් වහන්සේ. මේ ගැන ඔබ වහන්සේගේ උපදෙස් ඉල්ලා සිටිනවා. ඔව් මෙන්න මේම අහරස් ප්‍රශ්න ඇසීමකින් අපිට පුළුවන් මේක මම හිතනවා දැනට යොමු කරන්නයි කියලා. ආනපන සංසිඳින යනකොට වරින් වර හිතවිලි වෙනවා. ඊට පස්සේ අන්තිමන කියලා හිතවිලි නැතිම තැනකට යනවා. ආයෙ හිතවිලි එනවා. අන්න ඒ වගේ තත්ත්වයක් අත්දකගෙන අහන්න අත්දකගෙන කෙනාට තමන් වශයෙන් අහන්න පුළුවන් නැත්නම් මට ප්‍රශ්නයක් වශයෙන් නගන්න පුළුවන්. තමන්ගේ චිත්ත සම්තනයේ හිතවිලි තියේදී හිතවිලි තියෙන බව දැනගෙන ඉන්න සතියත් හිතවිලි නැති බව දැනගෙන ඉන්න සතියත් දෙකක් තමයි වඩා හොඳ කොයි එකද කියලා. හිතවිලි නැතුව ඉන්න තත්ත්වයට කැමති වුණා ස්වාමීන් වහන්සේ. ඒක තමයි දෝෂය. අපිට තියෙන්න ඕනේ හැකියාවක් මේ හිතවිලි තිබුණත් එකයි නැතත් එකයි කියන තැනට යන්න. ඉතින් ඒ නිසා යම් වෙලාවක හිතවිලි නැති සතිය හොඳයි. අනවන දෙවිලා විවේක වෙලා හිතවිලි නැතික බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ මේ අස්වාභාවික දෙයක් බලාපොරොත්තු තියෙන්නේ. වරක හිතවිලි එනවා. අන්න ඒ වගේ හිතවිලි තිබුණත් කම නැතින බව දන්නවනේ. නැති වෙනකොට නැති බව දන්න දෙකටම ප්‍රශ්නයක් නැහැ. මොකද හිතවිලි මම නෙවෙයි. දෙල මගෙත් නෙමෙයි මගේ ආත්මයක් නෙමෙයි. අන්න එහෙම ඉන්නවනම් අපි හිතමු භාවනා කරගෙන ඉනකොට ඔන්න gediy gahwa නැගිටිනවා. දැන් වෙලාව ඉවරයි කැමරට යනවා. ඉතින් තමන් අර ක්‍රියාව කරන ගමන් අර විවේකී වෙන්න බැරිද කියලා බලන එකයි තියෙන්නේ. නැගිටින ගමන් දැන් නැගිටින්න වෙලාවක් කට්ටිය නැගිටිනවා. තමන්ට නැගිටින ගමන් අර විස්රාමයේ යුතෝ නැවතිල්ල නැවතින්න බැරිද? එතකොට ඒ නැගිටින ගමන සතිය පවත්වන්න බැරිද? ඊට පස්සේ පිටිස යනවා දාහනේ ගන්න. තමනුත් යනවා. ගිල දාහනේ බෙදා ගන්න වළඳනවා. ඒ තේරම කරද්දි මේ කියන විවේකේ මේ කියන සතිය පවත්වන්න පුළුවන් නම් අර ඉඳගෙන එක තැනක කරනට වැඩිය ලොකු වීර වික්‍රමාන්විත භාවයක් අවශ්‍යයි අර වැඩ කරන ගමන් සතිය පවත්වන්නේ. ඒක තමයි ඊගව අභ්‍යාසය. ඒක නිසා එන්න ස්වභාවයෙන් අපිට අභියෝග ලැබෙනවා. ඒ හැම අභියෝගෙකින්ම අර තිබුණු සතිය පන්නරේ තියාගන්නවා. ජීවන සත්‍ය විවිධාංගීකරණය කරනවා. එනේන දේ කරන ගමන් අන්තිමට ඉදින්දා ජීවිතේ සම්පූර්ණ ස්වභාවික ජීවිත ගත කරද්දී ඒක දිහා සතියෙන් බලාගෙන ඉන්න. ඒක නිසා අර සින් බුද්ධහරි මේ කතාවක් කියලා තියෙනවා. භාවනා කරන්න ඉස්සෙල්ලා කඳ කඳ තමයි. නමුත් භාවනා බුදුන්පත් වෙනවායි කඳ තවදුරටත් කඳක් නෙවෙයි. ඔබ භාවනාන් පස්සේ ආයෙත් කඳ කඳ තමයි. ඒස හරියට තමයි බහනා කරාට පස්සේ අර විදිහට අරණ්‍ය සීනාසනගත වෙන්න මොනවක්වත් ඕනේ නැහැ. තමන්ගේ හිත දන්න මේ පේන්නේ මායාවක්. මේක හරහා දකින්න පුළුවන්. දැකලා තියෙනවා. දැන් මේක මායාව ආයේ හරි ගිහිලා තියෙන ප්‍රශ්නේ නැහැ. නැත්නම් එක සැරයක් මණිකක් ගන්න කියලා අහුණා. අහුණට පස්සේ දන්නවා දැන් මණික මෙන්න මෙහෙමයි මේක
විදුරු කැල්ලක්ද ප්ලාස්ටික් කැල්ලද මණිකක්ද කියලා දන්නේ. ඊට පස්සේ මණිකක් කරන්න කියලා අර මිනිස්සු අර ප්‍රොඩාම කරනවා. කලබල වෙන්න දෙයක් නැහැ. දැන් තමයි දන්නවා ඉස්සර සැරේ අහුවෙලා තියෙන්නේ දැන් දන්නවා. දැනගතතර වාසිය අපි හෙට්ටු කරනකොට විදුරු කැල්ලකට මිසක මණිකකට තියලා හෙට්ටු කරන්නේ නැහැ දැන්. ඒ නිසා මේක දැක්කට පස්සේ මේක අයින් කරන්න බෑ ආයි. ඒ දැකීම අපෙන් අයින් කරන්න බෑ. ඊට පස්සේ බලන්න ඕනේ මේ දැකීම ආයශරයක් ඇත්තක් කරලා වෙන්නන්න දෙන්න හදන මේ කාම ලෝකේ. එදිනදා ජීවිතේ ගත කරන ගමන් සාමාන්‍ය පෞල් ජීවිත ගත කරන ගමන් මේකේ තියෙන හරහා දකින්න ගතිය බිඳ ගන්න නැතුව එහෙම ඉන්න පුළුවන්. එහෙම ඉඳලා තමයි සමහරට මාර්ගපරලාපින් පෞල් ජීවිත ගත කරනවා, වෙළඳ ව්‍යාපාර කරනවා. ඒ ඔක්කොම කරනකොට මේ එකකින්වත් අලුතෙන් කර්ම රැස් කරගන්නේ නැහැ. කරකල යුත කරනවා. ඒක මේ සාමාන්‍ය අර විවේක පරිසරයක ඉඳගෙන සතිය වන්නවට වැඩිය ශ්‍රේෂ්ඨකමක් තියෙන්න ඕනේ. දක්ෂකමක් තියෙන්න ඕනේ. ඒ වගේ කාර්යචිවල ජීවිතයක් ගත කරන ගමන් සතිය වදන්න. මම කියන්නේ නැද එක පුළුවන් කියන එක. ඉතින් හැම වෙලාවෙම අතක් උඩ අතක් තියාගෙන මේ මැස්සෙක්වත් අහන්නේ නැතුව ඉඳගෙන නිශ්ශබ්ද තැනක භාවනා කරන එකම නෙවෙයි. අර හිත ඒක කරන්නේ ආධුනික කාලේ විතරයි. වාහනය පුරුදු කරන කාලේ සෙනඟ නැත්නම් අපි පුරුදු කරාට හැප්පෙන්නේ නැති වෙන්නේ පුරුදු වුණාට පස්සේ පාට දාන්න. පාට දාපම ආයේ සෙනඟ ඉන්න තැන වල වාහන ගොඩක් තියෙන තැන වල අප්ප ගන්න තු ගෙනියන එකයි තියෙන්නේ. එනිසා ඔය ක්‍රමයේ කරගෙන යන එතකොට හතරවෙනි ප්‍රශ්නයක් අහන්න වෙන එකක් නැහැ මං හිතන්නේ. තුනෙන් නතර කරදැයි. පිටලා හපු ප්‍රශ්නත් එක බලනකොට මේ බොහොම ප්‍රාථමික මට්ටමේ ප්‍රශ්න තුනක් අහන්න ගියේ. ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ සක්මන් භාවනාව ආරම්භ කරලා කරගෙන යන කොටත් ඒ වගේම පරියන්කේ වාඩි වෙන කොටත් ඊන්පසු භාවනා කරන කොටත් යම් කිසි ප්‍රතිඵලයක් ලබා ගැනීමට, ඒ කියන්නේ සතිය පිහිටුව ගැනීමට වඩාත්ම සුදුසු ක්‍රමවේදයක් වෙනනම් ඒ කුමක්ද කොහොමද කරන්න කියන එක දැනගන්න. ඒක සඳහා ඇත්තටම එක වචනකින් එක සමීකරණයක එක රැයකින් එක බණකින් කරන්න බෑ. දැනට තමන් කරන්නේ කොහොමද? දැනට අත්දකලා තියෙන මොකද්ද කිව්වොත් ඔක ඩිංගත් අවදී උණු කළ දෙන්න පුළුවන්. කෙලින්ම ප්‍රසස්ත මට්ටමට යන්න බෑ. ඒ නිසා දැනට කරනකොට තමන් කොහොමද පරියන්කයට පෙළඹෙන්නේ, තමන් කොහොමද සක්මන්ට පෙළඹෙන්නේ, මොනවද අත්දකින්නේ කිව්වොත් ඒක තව දිනු කරන්න ඕන නම් අහගෙන ඉඳලා කරත හැකි. එහෙම නැත්නම් සම්පූර්ණ තැපල් මාර්ග ක්‍රමයට මේකේ මැප් එකක් අඳලා පෙන්වන්න බෑ. දැන් කොහොමද කරන්නේ? දැන් කරන විදියට ස්වාමීන් වහන්සේ බොහෝ වේලාවක් යනවා තමන්ට යටිපතුල් වල සිහිය යම් වේලාවක් සුළු වේලාවක් පවත්වා ගන්න. හැම විටම තියෙන්නේ සිහිය වෙන පිටතෙන් වල. නමුත් දැන් තමන් ගොඩක් කල සිහිය පිටෝන එක දන්නේ නැතුව සතිය කියන්නේ මොකද්ද දන්නේ නැතුව ගත කරපු කාලේ මෙහෙම ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ. චෝදනාවක් තිබුණෙත් නැහනේ. දැන් සතිය පිරන උත්සාහ කරා. ඒක හොඳ දෙයක් නේ. දැන් හොඳ දේ කරලා දැන් ගොඩාක් වෙලා ගියාට පස්සේ එනවා මට සතිය පිටවන්න පුළුවන් පින තියෙනවා කියලා. හැබැයි වෙලා යනවා. කොහොමද? ඒ වෙලා යන එක දැන් අපිට තියෙන්නේ මේ වෙලාව අඩුකරනද නැත්නම් ඉක්මනට මේ ප්‍රයෝජන ගැනීම සඳහා ක්‍රමවේදයක් මිස දැන් තමයි දන්නවා සතිය කියන්නේ කොහොඳ දෙයක්. මම මේකට වෙලාව අරගෙන තියෙනවා. මන්ට ඒක පිටවන්න පුළුවන් කියලා. මේ කාරණා තුන වෙන කාටවත් දෙන්න බෑනේ. ඒක දැන් තමන් අවබෝධ කරන තින්දන් තියෙන මේක ඇක්සලරේට් කරන්න. ඒක විතරක් කරන්න එපා. භවනාදී විතරක් කවදාකවත් ඒ වැඩේ කරන්න එපා. මේ ලැබපු තුනට ගරු කරන්න. මම සතිය දන්නේ චොනසේ සතිය කියන එකට වටිනාකමක් දැනගත්තා. ඒ වගේම මට මේක කර බැලීමේ ආසාවකුත් ආවා. කර බලගෙන යනකොට ගොඩක් වෙලා ගිහිල්ලා කවන්න දැන් මට තේරෙනවා කකුල තියෙනකොට පෑගෙන හැටි, මිරිකෙන හැටි, උණුසුම් සිසිලස මෙන්න මේ වෙලාව එහෙම දෙන්න අපිට විනාඩි 20ක් තියක් යනවා කියලා. ඊට පස්සේ බලන්න ඕනේ දැන් පය තබන තමන වාරයේ තමන්ට ඒක උණුසුම ගති, සිසිල් ගති, විලුඹට වැටෙන ගති, ඇඟිලි වලට වැටෙන ගති, බර ගති, හැලු ගති වැටෙනවනම් ඒ හම්බ වෙන කරුණු මෙවට ස්වභාව ලක්ෂණ කියනවා. ඒවට මේකටත් වැඩිය සාදර වෙලා මේකටත් වැඩිය වට ගරු කරලා මගේ මුළු ජීවිතේම හම්බ කර බෝධලයට වැඩි වටනවා මේ අස්පනා පිට මට පය තිනකොට පයේ වැටෙන ගති. එහෙමයි. ඒ වගේම වම තිනකොට වමේ දකුණ තින දකුණේ ආනේම ගරු කරන්න පටන් අරගත්තොත් වෙලා ගියාට කමක් නැහැ. ඒ තොරතුරු ටික, يعني පය තබනකොට දැනෙන තොරතුරු ටික මේ කියන වார்த்தාවට ඉතාම ආඩම්බරෙන් ඉදිරිපත් කරා.
ඒ දේ ඉදිරිපත් කරන්නේ නැතුව මේක ඉක්මනට ගන්නෙ කොහොමදයි කිව්වොත් අර පාත්‍යාගේ පිටර ගන්න කී කතාව පතරන් කිකිලිගේ අප්පයි පුතයි දෙන්න එකතුලා මතකයි නේ ඒ වැඩේ හරියන්නේ නැහැ. ඒ කිකිලි පෙරපිනකට ඇවිල්ලා තියෙන යා වරින් වර හැමදාම එළ පිටරක් දාලා යනවා. වරින් වර රත්තරන් බඩ තට්ටක් දාලා යනවා. ඒ යැපෙන්න පුළුවන්. අව එක දවසේ බඩපල්ල ඔක්කොම ගන්න ගියොත් එතන භාවනා කරන්න යනකොට ওই ලබලා තියෙන කාරණා තුන මම මට මේ වෙලාවේ මට මතක් වෙච්ච තුන කිව්වේ සතිය ගැන නොදන්න එකනේ සතිය දැනගත්තා. ඊටසේ දෙක මම මේක කර බැලීම මගේ ජීවිතේ පරම පවිත්‍ර වැදගත් දෙයක් බව තේරුම් ගත්තා. ඊටසේ වෙලාව දැම්මා. ඒක කියන කුසල චන්දි. ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් හම්බුණා. කල්පයකට හරි කමක් නැහැ. හම්බුණාට පස්සේ ලැබිච්ච එක අගය කරන එකයි තියෙන්නේ. ලැබිච්ච එක අගය කරන්න ඒකට අපි කියන ධර්ම ගෞරවය කියලා. ඒ වගේම සක්කච්ඡාකාරීකම කියලා සකස් කර කරනවා නැත්නම් ආදර කෞරවෙන් නැමීචිත කරනවා කියනකොට ඉබේම ඔය හමු වෙන්න යන කාලේ අඩු වෙනවා ඉන්න පුළුවන් කාලේ වැඩි වෙනවා ඊට පස්සේ ඒ එහෙම සතියෙන් හිටියට පස්සේ බොහෝ වෙලා යනකම් ඒ සතියේ ඒ සුවඳ මතකේ ඉතුරු වෙනවා. හරි අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. එහෙම ස්වාමීන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නේ මගේ ප්‍රශ්නයක්. පරයන්කේ වාඩි වෙලා සුළු වේලාවක් ඉන්නකොට নানা ප්‍රකාර වේදනාවක් පටන් ගන්නවා. කකුලේ මගේ කකුලේ ස්වභාවික වේදනාවක් තියෙනවා. ඒකත් වැඩි වෙනවා. තුනටි එකක් උනේ විවිධාකාර මම නොඑක ආකාරම උත්සාහ කරන එක එක තාලෙට වාඩි වෙලා කරන්න. සුළු වේලාවක් ඉන්න බෑ. ටික දැන් ටිකක් ඉන්න පුරුදු පුළුවන් වෙනකොට මම හිතන්නේ අර මලානික භාවය ඇවිල්ලා නිදිමතක තියෙනවා. මේක මගේ ප්‍රශ්නයක් මේක. අරගත් මගේ තමයි පුතාගේ නම දාලා දැම්මට ඒක නෑ මේ අද ඉන්න අස්පනා අපිට දකින්න දේවල් නේ. එතකොට බලන්න ඒ අර සක්මන් භාවනා වෙදී ඔය දෙකට සාර්ථක උත්තරයක් තියෙනවා. එහෙමයි. සක්මන් භාවනාවේදී කවදාකවත් මේ මලානික බවක් කම්මැලිකමක් එන්නේ නෑ. සක්මන් භාවනාවේදී තියෙනවා. ඒ වගේම වේදනාව කවදාකවත් ප්‍රශ්නයක් නෙමෙයි සක්මන් භාවනාව. ඒ නිසා මේ භාවනා කරන කට්ටිය හුඟ දෙනෙක් මේ අමුඹ කන්නේ මේක හරියට ඉදව ගන්න දන්නේ නැති. ගහේ තියෙද්දි ඉදෙන ඉස්සලා ගල් ගහලා කඩන කනවා. කිරිත් දාගෙන බන කරගෙන අඹුල් වෙලා දතුත් අහපාගෙන නගලන. ඔක ඉදෙන එක තමයි ධක්මම් බහනවා. ධක්මම් බහන කවදාකවත් වේදනාවක් නැහැ. තියෙන වේදනාවක් නැති වෙනවා. ඒ වගේම නිදිමතක තියෙන්නේ නැහැ. ඒක නිසා සක්මනට මීට වැඩිය ගරු කරනවා. ඒකල හිතන්න ඕනේ බලපං ඔය ඉඳගත්තන අතන රැකව මෙතන කැක්කෝ රිදෙන පැපු කෙක්කුම් පිපරු. ඒක නිදිමත එන්නේත් නැහැ. මේස හොඳට එහෙම සක්මන් කරන්න ඕනේ. සක්මන විනාඩි 35 40 පණින්න ඕනේ. ඊට පස්සේ හොඳට සක්මන් කරලා ගිහිල්ලා වාඩි වුණොත් يعني සාර්ථක සක්මනක් කියන එක මම මේ කියන්නේ වාඩි වුණොත් වාඩි වෙලා වේදනාව එන්න තියෙන කාලේ එන්න වැඩි වෙන්න පටන් ගන්නවා සක්මන සාර්ථක වෙන්න වෙන්න. ඒ වගේම සක්මන කියලා කියන්නේ මේ කාර්යක්ෂම කරන එකක් මොබිලයිසින් එනර්ජි මේ ශක්තිය ඔක්කොම සක්‍රීය බවට පත් කරනවා නිදිමත එන්න තියෙන ඉඩ අඩු කරනවා. ඒක නිසා පරියංකයට ගිහිල්ලා විනාඩි 10ක් 15ක් 20ක් විතර කාලයක් අපිට හම් වෙනව නම් වේදනාවක් නැහැ. එච්චර තද බල මේ නිදිමත නැති ඒ වෙලාවේදී හැකිතාක් දුරට මූල කර්මස්ථානේ මතු පිට ලෙස ලෙස ඉන්නතෝ කිඳා බස ගන්නවා. කුඤ්ඤ ගස ගන්න. එතකොට ওই ප්‍රශ්න දෙක නිකන් මග අරෝගණ යන්න පුළුවන්. ඒක නිසා මේ දෙකටම ප්‍රශ්න දෙකටම පොදු උත්තරේ මම දෙන්නේ සක්‍රීය සක්මන් භාවනාවක් තමයි. සක්‍රීය සක්මන් භාවනා කෙරුවට පස්සේ මේ වෙලා නැහැ කියන ප්‍රශ්නේ, එහෙම නැත්නම් වැඩි වෙලා ඉඳගෙන ඉන්න බෑ කියන ප්‍රශ්නේ, වේදනා ප්‍රශ්නේ, නිජමත ප්‍රශ්න ගොඩකට උත්තර හම්බ වෙනවා. ඉතින් දැනට නිචිපතා සක්මන පුරුදු කරගෙන තියෙනවද? එහෙම නැත්නම් මේ සක්මන කොතෙක් දුරට තමන්ගේ භාවනා ජීවිතයට හඳුන්ලා දීලා තියෙනවද? තවක් ලැබෙන විදිහට සක්මන කරනවා. සප්පිටතර තියෙන සක්මන් ප්‍රදේශය ඒක පුළුවන් තරම් රෙගියුලරයිස් කරන්න හැමදාම වෙලාවක් තියාගෙන අමාරුයි ජීවිතේ එක් කරන්න අමාරුයි. නමුත් ඒකට ගරු කරන්න මේ වෙලාවේදී ඒක සඳහා සුදුසුම වෙලාව කියන්නේ කෑමෙන් පස්සේ නිින්දට පෙර මේ දෙක කෙරුවොත් ඒ දානෙට කොහොඳට දිරවනවා. අනිතික පරියන්කයකට පෙර ඒ වගේම නිදා ගන්න යන්න ඉස්සෙල්ලා ටික සක්මන් කරලා ගත්තොත් ඔක්කොම නිකන් ලෑස්ති කරලා දෙන ගතියක් තියෙනවා. අන්න ඒක අරතරන් අපිට ආනිසංසදායක දෙයට අපි මේ සැලසුමක් සහිතව උත්තරයක් දෙන්න ඕනේ හැමදාම
ටිකක් සක්මන් කරන්න ඕනේ කියන්නේ. එතකොට ඔය ප්‍රශ්න අනිත් ඔය ප්‍රශ්න එකතරේ විසඳෙන්නේ නැතරම බරපතල ප්‍රශ්න. නමුත් ටික ටික දිය වෙන්න පටන් ගන්නවා. දියාර වෙන්න පටන් ගන්නකොට තමන්ගේ ක්‍රමවේදය පිළිබඳව තමන්ට විශ්වාසයක් එන්න පටන් ගන්නවා. අපි යනවා තුන්වෙනි කරේ. පංචේතිවර්ණ ධර්ම ගැන අපි කතා පොත්පත් දෙකකින් කියනවා. මේ පංච නිවර්ණ ධර්ම වලින් මම හිතනවා අපි මට පෞද්ගලිකව මේ බලපාන්නේ මේ තීන මිද්දේ කියලා. මේ තීන මිද්දේ කියන මේ මලානික නැත්නම් මේ කම්මැලි ගතිය එන එක වළක්වා ගැනීමට ධර්මයේ පැත්තෙන් ලබා ගන්න පුළුවන් උපදෙස් මොනවද කියලා දැනගන්න කැමතියි. මම අරකම නැවත කියනවා සක්මන තමයි සාර්ථක මේක පරියන්කයට පෙර. පරියන්කයට ගියාට පස්සේ මෙනෙහි කිරීම. තීන මිද්දේ කියන ලෙඩේට බේද දෙකයි දෙන්නේ. එකක් පරියන්කට ඇනිසල හොඳට ඇති වෙන්න සක්මන් කළා තියෙනවා. අපි කියනවා උදාහරණයක් වශයෙන් පයක් වාඩි වෙනු නම් වාඩි වෙන බලාපොරොත්තු නම් පය සක්මන් කරා. එතින් එතකොට හරි ලොකු කාලයක් ඉල්ලනවා අපි දැන්. ඉසන වෙලාව හම්බෙච්ච ගමන් කියලා බිඳ ගන්නද හිතන්නේ. උත්තර මතක තියාගන්න ඒකෙන් බුද්ධි වෙන්න නෙමෙයි හම්බෙන්නේ බුද්ධි යන්න තමයි. දෙක ළඟ ළඟ යන්නේ. බුදු වෙනවා බුද්ධි වෙනවා කියන එක. සක්මන් නොකර ගියොත් බුද්ධි වෙනවා. සක්මන් කරලා ගියොත් බුදු වෙනවා. ඒකේ පරියංගයට පෙර පරියංගයට ගියාට පස්සේ මෙනෙහි කරනවා කියන එක අහලා තියෙනවා මෙනෙහි කරනවා කියලා කියන්නේ නම කියලා කතා කරනවා කියන එක ආශ්වාසය කරන වෙලාවේදී හිතින් මෙනෙහි කරනවා සද්ද කරන තු මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියන්නේ තමන්න තේිනව නම් ඒක සීතල වෙලා කම්මැලි වෙලා මිද්ද භාවයට මිදෙන බවට එනවනම් එක මේ ආශ්වාසයක් දේශයක් මෙනෙහි කරනවා ආශ්වාසය කියන ඇතුල් වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා තවත් දිගට එනවනම් ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා කියලා එක හුස්ම දෙපාරට තුන් පාට හතර පාට මෙනෙහි කරනකොට අර හොද්දක් කාල් ගන්නවා වගේ කැටි ගැහින්නේ නැහැ. හැඳිනක ආදර හොද්ද කැටි ගැහෙනවනේ. කැටි ගැහෙනකොට හොඳට හැඳි ගන්නකොට වගේ මේ භාවනා කරනකොට නිදිමත තියෙන එකන මෙනෙහි කිරීම කරන්න ඕනේ. මෙනෙහි කිරීම කරනකොට ඕනෑමට වැඩිය මෙනෙහි කරන්නත් හොඳ නැහැ. එතකොට මේක සමාධිය කඩලා දාන ගානට අවශ්‍ය මේ ලිපට අවශ්‍ය දර දාන්න වගේ මෙනෙහි කිරීම කරන යනකොට තමන්ට පදම අහු වෙන පටන් ගන්නවා. ඒක සමානව සක්මනේදිත් අවශ්‍ය වෙනවා මෙනෙහි කිරීම. ඒක නිසා මේ කුසීත ගතිය එනකොට ලැජ්ජ වෙන්න කාරණා ටිකක් තියෙනවා. මොකද ඒ කුසීත ගතිය නිදිමත ගතිය එන්නේ ලෙඩක් නැති වෙලාවට. සද්දයක් නැති වෙලාවට. කිසිම බාධාවක් නැතුව සියල්ල හරියට ගමන් ටක් ගාලා නිින්දෙන් ඔක්කොම හොරගම් කරගෙන යනවා. කියන්නේ ගියක් හදලා වැඩ කොපම ගෙදර ගෙනත් දාලා ඔක්කොම ගේ බුරෝ බාන දාපු දවසේ ගේ කඩන ගියා. ඒ නිසා බුදුරජාණන් සදා කර තියෙන නිදිමතට ඇතුළත හොරයි කියලා. නිදිමතක් එන්නේ හිතේ කනකට තියෙනකොට. දතියක් කුන් තියෙන සද්ද ඇහෙනකොට වේදනාව දෙනකොට. ඔක්කොම නැතුව හරියට දවසේ මේ කඩලා යනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ හිත අපිට කොච්චර චපල ගම් කරනවද ඡාටු ගති පෙන්නන එක්ක කකුල රිදෙනවයි කියලා බෑ කියන්නේ. කකුල රිදෙන්නේ නැතිකොට නිදාගෙන ඉන්න බෑ කියන්නේ. කවදාවත් මැදනතර වෙන්නේ. එක්ක මේ පැතර දුන එක්ක මේ පැතර දුන. අන්නේ ඒක බව දැනගත්තට පස්සේ තියෙනවා මේ හිත කවදාකවත් මේ අභිවෘද්ධියක් වෙනස අත්ත කුසලයක් වෙනස අත්ත සිද්ධියක් වෙනස කටයුතු කරන්නේ නැහැ. එයා දඟලන්නේ තමයි කටයුතු කරන්නේ. නිවීමට කටයුතු කරන්නේ නිවීමට ප්‍රයෝග කරන්නේ. අපේ මේ ශාසනය අපිට තියෙන සක්මන් භාවනාව සහ මෙනෙහි කිරීම තමයි නිදිමත ගතියට උත්තර වශයෙන්. මම හිතන්නේ අද අපේ ධර්ම දේශනාවට අපි ඔය ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද ප්‍රශ්න තුන හොඳයි මොකද මේ අලුතෙන් පටන් ගන්න ආයත ලොකු ලොකු ප්‍රශ්න අහපම තේරෙන්නේ නැහැ. මෙහෙම කරපුවාම ටික ඇඟට ලේවුන ගතියක් තියෙනවා. අපිටත් තියෙන ප්‍රශ්නේ කියලා. අවසර ස්වාමනල්. පරියංක භාවනාවට ගියාම සමහරක් වෙලාවට ඇස් වහගෙන පහත පහතින් වාඩිලා ඉන්නකොට ඉගෙන ඉන්නකොට සුදු පාටට දියවිච්ච රවුමක් වගේ දකින්නවා. සක්මන් භාවනා කරලා ගියාම ඒක ඊට සාර්ථකව දකින්නවා. එතකොට ඒක දිහා ක්‍රියාශීලීව බලා සිටිනවා ඒක සරින් සරින් නැති වෙන්නත් යනවා ඒකත් ආපහු එය ඉතින් ගන්නත් පුළුවන් එතනින් එහාට ඊට පස්සේ ආනාපාන සති භාවනාව කරන්න හිතෙන්නේ නැහැ ඒක වැරද්දක් තියෙනවා ඒ කියන්නේ නැවත වශයෙන් කියනවා තමයි වාඩි වෙලා ආනාපාන සතිය කරගෙන යනකොට මේ සුදු ආලෝකයක් පහළ වෙනවා
ඊට පෙර සක්මන් භාවනා කරුවට පස්සේ ඉක්මනින්ම ඒකේ ඇති වෙනවා. එතකොට ඒකෙම සිටින්න සිටිනවා ඒ තනිකමකුත් තේරෙනවා. බත් ඒක විනෝදයකුත් කියනවා තනියෙන්නුත් නැහැ. ඒ සුදු රමස් එක්ක ක්‍රියාශීලීව බලවල සිටිනවා. ආනාපාන සතියේට යන්න හිතෙන්නේ නැහැ. ඔව් ආනාපාන සතිය යන්න ඕනකමකුත් නැහැ නේ. ඒ කියන්නේ හිත නන්නත්තර වෙලා නැහැ. හිත ඇතුලේ නතර වෙලා තියෙනවා. ඒ නිසා මේකට නිමිත්තක් කියලා කියන්න පුළුවන් කියන්න බෑ. නමුත් ඒක ඉල්ලලා ගත්ත එකක් නෙවෙයිනේ. තමයි තියෙන්නේ මේක හිත නතර වීම පිණිස. හිතට මුල් බැස ගැනීම පිණිස සතිය පဋාණේ පිණිස පිහිටීම පිණිස හේතු වෙනවනම් ඒක දිහාම බලනින්ට ඒකට අමතරව ආනාපානයක් අපේක්ෂා කරන්න එපා. කරපු ගමන් මේකට අභියෝග වෙනවා. ඌමනාලාට ඒක හිතලා ගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැද්ද ඒක? නෑ හිතලා ගන්න අවශ්‍ය වෙන්නේ. හිතලා ගන්න ගියොත් ඒක සංස්කරණයක් වෙනවා සංස්කාරයක් වෙනවා. ඉබේ එනකන් ඉන්නවා. තමන් මේ වෙලාවට බලන්නේ කය දිහා. මම දැන් මෙතන ඉන්නවා කියන මේ කායනුපස්සනාව ගොරෝසුර තින කය අද්දක වහගෙන තමන්ගේ හිත පිට ගිහිල්ලා නෑ. එතකොට මොකද්ද කරන්න කියලා සැකයක් ශ්‍රද්ධාව අඩුකමක් ආවොත් කය දිහා බලනවා. මේක වඩා හොඳයි. මේක හිත පිරිසුදුකමක් මේ පෙන්වන්නේ. ඒකට මේ පෑදීදියට බොරදිය දාන්න එපා. ආනාපානෙ දාන්න යන්නත් එපා. අදිෂ්ඨාන කරලා බලන්න කොච්චර වෙලා කිසිම බලපෑමකින් තොරව මේ தත්ත්වය නඩන්තු කරන්න පුළුවන්ද කියලා. එහෙම ඉන්න කාලය ඇතුළත තමන්ගේ ප්‍රයත්න මොකුත් නැත්තම් ප්‍රාර්ථනා මොකුත් නැත්තම් සකස් කිරීමකුත් නැත්තම් ඒ තාක් ඒක හොඳයි. මොන හරි ප්‍රයත්නකින් ගන්න දේ බාලයි. ප්‍රාර්ථනාවකින් ගන්න දේ බාලයි. සලසුම් කරෙන් ගන්න දේ බාලයි. ස්වභාවයෙන්ම එන දේ කෙලෙස් වලින් රහිතයි නම් ඒක සාතික වෙන්න ඕනේ. ඒක සතියෙන් මේ සම්මානය ලැබනවා නම් පුළුවන් තරම් යන්න දෙන්න. එතකොට වෙනවා ඒක විටින් විට ඇවිල්ලා යනවා. කමන්නේ ගියාට පස්සේ හිත මේ අපේක්ෂාවෙන් මෙතන ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ. හිත නන්නත්තර වෙනවනම් ශරීරය ඇතුළත විතරද ඉන්නේ පිට යනවා කියලා බලන්න. පිට ගියොත් පාණයකින් තොරයි. වාහනේ බ්‍රේක් අහන්නේ කියන්නේ. ඇඟ ඇතුළේ නම් ඉන්නේ කරදර වෙන්න දෙයක් නැහැ. ඊට විනාඩි 5කට පස්සේ ඒ මොනවත් නැතු වෙනවා. ඊට පස්සේ තමන් තනියම ඉන්නවා. ඊට පස්සේ يعني නිදිමත වගේ හිතෙන ඒනට හිත දන්නවා අවදීනුත් තියෙනවා. ඒකෙදි අවදිභාවය මෙනේ අවදිභාවයට දෙන උත්තරේ තමයි අපි හිතමු අපි හැමදාම හීනෙන් පියාඹනවායි කියලා. අපි හැමදාම හීනෙන් උඩින් යනවායි කියලා හිතමු. එහෙම කෙනෙකුට හීනේදී දැනගන්න පුළුවන් නම් මම මේ ඉන්නේ හීනෙන් කියලා ඇත්තටම පියාඹීමේ ශක්තිය ලැබෙනවායි කියලා තියෙනවා. මම නැවතත් කියනවා යම් කිසි කෙනෙකුට තියෙනවා හීනේදී ඇවිදින්න පුළුවන් වතුර ඇවිදින්න පුළුවන් උඩින් යන්න පුළුවන් පියාඹන්න පුළුවන් ශක්තිය තියෙන තේ ඒවා සාමාන්‍ය හීනවල පේනවනේ. නමුත් ඒලයි හීනයක් බව දන්නේ නැහැ. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ඒ වෙලාවේ හීනෙට අවදි වෙන්න ඔය අභිඥා පහම හම්බෙනවා කියලා තියෙනවා. අපිට ප්‍රශ්නෙලා තියෙන්නේ ඒකට ඉනිමක බැඳ ගන්න විදියක් නැහැ. පාලම ගහ ගන්න විදියක් නැහැ. ඒ නිසා අදිෂ්ඨාන කරන්න කියනවා රෑ හීනෙන් හීනක ඉන්නකොට මට මේක හීනක ඉන්න බව දැනගන්න ලැබේවා කියලා. ඒ වගේ තමයි හිතට කෙලෙස් නැතුව නිකන් කිරණ ගතියට වැටෙනවනේ. කිරණ වගේ මිදෙනවා කියලා. ඒකට කියන්නේ මිද්ද කියන එක. අන්න ඒ වෙලාවදී ඒකට අවදි වෙන්න පුළුවන් නම් කුෂීත වෙලා කියන්නේ මේ ගුලි වෙන්නේ නැතුව අවදි වෙන්න පුළුවන් නම් හොඳට දැනගන්න පුළුවන් මේ උනන්දු කරන අවදි කරන මොනවද තිබ්බත් සංසාරේ තණ්හා. දැන් මෙතන තණ්හාව නැහැ. එතකොට හිත පනිනව නිදිමත හරහා. නිවනට යන්නේ නැහැ. ඒක ස්ලිප් කරනවා. ඒක පට්ටි වයින්නවා. එතකොට අවදි කරලා දෙනකොට තේරෙනවා මේ හිත උඩින් එකක් කරනවා යටින් එකක් කරනවා දෙකින්ම සංසාර. උඩින් කාමයට බඳිනවා. යටින් නිවනට යනකොට හරස් කපනවා. අරස් කප කප පිටපන්නනවා. මේ දෙක දකින්නකොට තියෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි මේ කවන්නේ පොවන්නේ මෙහාට නේද කියලා. දැනගෙන හෝ පරිවෘත්තහන කෙලෙස් වශයෙන් හෝ අනුසය කෙලෙස් වශයෙන් කවම දාකවත් නිවන එනකොට උනන්දු වෙන ගතියක් හිතේ නැහැ. ඒ නිසා කම්මැලිකම එනකොට නිවනේ සේයාවක් තියෙනවා ඒතර. නිදිමත එනකොට දන්නව මේ නිවනට යන ගමන වළක්වන්නයි මේ ඉන්නේ. මට මේකට අවදි වෙන්න බැරිද? ඒ අවදි වීම සඳහා ගන්න ප්‍රයත්නේ හරහා මේ ලැබිච්ච දෙයට අයිතිවාසිකම කිව්වහැ. ලැබිච්ච දෙයට බුද්ධියට සින්න කරගන්න පුළුවන්. නැත්තම් අතින් ගිලීලා යනවා. හැබැයි ඒක ප්‍රයෝගශීලීව කෙලස් කොච්චර ප්‍රයෝගශීලීද කොච්චර චපලද කොච්චර මායාකාරීද ඒ හා සමාන කට්ටකමක් තියෙනවා.
ඒක තමයි යොන්සමනසිකාරය කියලා. බොහොම රැඩිකල් රිෆ්ලෙක්ෂන් එකක් තියෙන්න ඕනේ. උඹ ගන්න දහංගයට ඔල විදිහටම මාත් ගන්න. උඹ සාමාන්‍ය යුද්ධයට આવොත් මං යුද්ධ දෙනවා. උඹ ගරිල්ලා වලට આવොත් මං ගරිල්ලා වලින් ගන්න. ගරිල්ලා යුද්ධ ක්‍රමයට එනවයි කියලා මේ කෙලස් එක අර තමන්ගේ තියෙන මේ ප්‍රයෝග ඥාන අවදි කරන්න ඕනේ. ඒ අවදි කිරීම තමයි මේ නින්දට ඒක නිරිමත වේගනට ඇඟට කිරන් දරිනව. බලන්න මේකට අවදි වෙන්න බැද්ද කියලා. ඒතට ඉබේම ඇඟත් ඍජු වෙලා හිතත් අවදි වෙලා තියෙනවා. ඒ වගේ ඇත්තටම දෙවැන්නේ කිසිම සහයෝගයක් එකට නැහැ. සාකච්ඡා කරන විතරක් පුළුවන්. ඒ සක්නිදි තමයි තනි වෙනවා. ওই සෙල්ලම තමයි මරණ මොහොතේ ජීවෙන්නේ. ওই සෙල්ලමයි ලෙඩ වෙනකොට වෙන්නේ. ওই සෙල්ලමයි වයසට යනකොට වෙන්නේ. මේ කිර කිරයින් එකයි දින වැත්තේකට. 75කට හොරියයිච්ච බල්ලෙක් ගන්න කවුරුත් ගණන් ගන්නෑ. එදාට සෝරි තමයි. ඒ දැන් හයිය හති තියෙනවා මේක පුරුදු කරගත්තොත්. එදාට එන්නේ මේ රිහර්සල් කරලා නේ තියෙන්නේ. පුරුදු කරපු එක එදාට කරන එකයි ජී. නොමරි මරණ නොමර මරණ. ගරු ස්වාමීන් වහන්සේ අවසරයි. ස්වාමීන් වහන්සේ මම කුඩා කාලේ ඉඳන් භාවනා ප්‍රගුණ කරලා තිනවා කරලා දි කරනවා දිගටම මම ටිකක් මැදි වී වගේ නම් භාවනා ටික කලක් ඉඳන් කරනකොට ඔය ආනාපාන සතිය තමයි වැඩිවේ. මෛත්‍රී භාවනාව විනාඩි දෙකක් විතර කරගෙන යනකොට ආනාපාන සතියේ ඉබේටම හිත නැඹුරු වෙනවා. ඊපස්සේ ඒ කියන්නේ මෙනෙහි කරනවා දවසක් මේ ළඟදි විච්ච දෙයක් නෙමෙයි මේ ඉස්සර වෙච්ච දෙයක්. එහෙම භාවනා කරගෙන යනකොට නිකන් ඇඟ සීතල වෙලා සයිස් කන්දක් වගේ සීතට ඇති වෙලා මුළු ඇඟම සීතල වෙලා මේ හදවත නිකන් අහසට පැන නැගුණ වගේ නිකන් දැනුණා. ඉතින් මම ඒජ් ගණන් ගත්තේ නැහැ. නමුත් මම නෙවෙයි ආනාපාන සතියෙම තමයි මම හිත පිහිටවගත්තේ. එහෙම ඉන්නකොට මේ මට ටිකක් වෙලා නැවත දැනුණා මේ මම දැන් ආයි නැවත එන්න ඕන නේද කියන එක හදවතට කියලා මට හිතුණා. ඉතින් ඒ වෙලාවේ මම ටක් ගාලා මට දැනුණා මම මගේ ශරීරයට නැවත ආවා කියලා. ඊට පස්සේ ඒක දවසක් වෙච්ච සිද්ධිය. ඊට පස්සේ නැවත ඕම විදිහට භාවනා කරනකොට එනම් එහෙම වුණේ නැහැ. ඊට පස්සේ මට පේන්න පටන් ගත්තවා මේ ආනාපාන සතියෙදිම අර ගැටීම පිම්බීම හැකිලිම නෙමෙයි අර මේ ආනාපාන සතියේ හුස්ම හිස්විරට ගන්න එකයි පහළට ගන්න එකයි දැන් මෙනෙහි කරේ දිගටම කරගෙන යනකොට දැන් ඒව සීතල වීම ඒව මුකුත් නැහැ. ඊට පස්සේ හිත සමාධි වෙලා නිකන් එක අරමුණක පිටලා නැතුව වගේ ගියා. මොකද දැනුත් සමහර වෙලාවට ඕන විලාක් භාවනා කරනකොට ඒක සමාධි වෙනවා. සමාධි වෙලා මේ හොඳට සිටි ඉන්නෝ විත්තේ තේරෙනවා. නමුත් අර අරමුණේක පිටලා ඉන්නතියක් තේරෙනවා. වෙනාට අර නිකන් මේ අර නිකන් මේ හොඳ මේ ඒ වෙලාවට පහළ වෙනවා නිකම්ත ශ්‍රද්ධාවක්. ඒ ශ්‍රද්ධාව වැඩි වෙන තරමට ඇහැට කඳුළුත් දෙන ගතියක් තියෙනවා. ඇයිද දන්නේ ස්වාමීන් වහන්සේ? භාවනා කරනකොට මේ විදිහට දෙයක් මට අර චිත්ත ප්‍රීතියටද එහෙම වැටෙන්නේ කියලා මට හිතෙනවා. ඊට පස්සේ ඔහොම දිගටම කරගෙන යනකොට තායි දවසක ඒ මුකුත් නැහැ. ඊට පස්සේ ඉතින් හිත ගැන බලන්ද ඊට පස්සේ මෙනෙහි කරන්ද පෙළඹුණා. ඒ ගැන නැවත නැවත බල හිටියා. ඉන්නකොට කිසිම දෙයක් මම දැක්කේ නැහැ. එහෙම සමාධි වෙලා ඉන්නකොට නිකන් අර එක චිත්තක්ෂණයක් වගේ එහෙමම ඉන්නකොට මේ නිකන් අමුතු උඩා වගේ මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. ඒකයි ස්වාමිනාස මම දැනගන්නේ. ඔය ඉකෙදි අර ප්‍රශ්නයක් වගේ මම අහන්නේ අරමුණක් සහිතව කියන්න පුළුවන් වචනයක් සහිතව දන්නා වූ සතියද හොඳ අරමුණක් නැති කියන්න බැරි අතරමං වුණා වගේ ඒ තමන් දන්නවනේ සතිය තියෙනවයි කියලා. මෙන්න මේ සතිය දෙකෙන් කොයි එකද වඩා විස්කෘෂ්ඨ වඩා හොඳ එක කොයි එකද කියලා මම දැනගන්න කැමතියි. අරමුණක් සහිත නිමිත්තක් සහිත කියන්න විස්තර කරන්න පුළුවන් තැනද හොඳ අරමුණක් නැති කියා ගන්න බැරි තනි වුණා වගේ ඒ තියෙන සතියද හොඳ දෙකේ කොයි එකද වඩා හොඳයි කියන්නේ. අරමුණක් නැති එක අරමුණක් නැති නැහැ ස්වාමීන් වහන්සේ. අරමුණක් තීනමනේ දැන් හිතනවනේ කොහොම හරි ආනාපාන සනියෙත හිතලා ටක් ගාලා විනාඩියක් විතර අරක අමතක වෙලා
ආයි නැවතත් එන්න එනවා. අමතක වෙන තැන මම නිර්වචනය කරන්නේ අරමුණක් නැහැ, නිමිත්තක් නැහැ, මමෙක් නැහැ, මාන්නයක් නැහැ, මොකක්වත් නැහැ. ඒක නැති වෙනකොට ආයි මමෙක් වෙනවා, නිමිත්තක් වෙනවා, ආනපාන වෙනවා, ඔක්කොම වෙනවා. මේ දෙකෙන් කොයි එකද හොඳ එක? හොඳ එක අරක. අරක කිව්වම නැති නැති වෙන එක. ඉතින් ප්‍රශ්න අහන්නේ මොකද? ඉතින් මම ඒ වෙලාවට දන්නේ නැහැ චිත්‍රිණියට යන්නේ මොකද්ද කියලා. දැන් ඉතින් ඉතින් නම් මම ආපහුවර ආපස්සට යනවා. එතනින් එහාට යන්නේ අන්න අර නිමිත්තක් නැති එකට කෙලසපු නිසායි. ඒකට නම්බු කරපු නැති නිසා ඒකට ලෑස්ති වෙලා යන්න. මට දැන් ඒක දිහා බලන් ඉඳි ස්වාමීන් වහන්සේ කියන්නේ බලන්න මමෙක් නැහැ, ඒකකුත් නැහැ එතන. මම නැති වෙච්ච තැන ඒක වෙන්නේ. ඒකට ලෑස්ති වෙලා යන්නේ ඒ වෙන වචනයක් කියන්න දන්නේ නැහැ. ඔබට දෙන ඔකට ලෑස්ති වෙලා යන්න ගියාට පස්සේ තේරෙනවා ඉදිරිය කියන්නේ ඒක තමයි. මෙතෙක් කෙරුවකට පයින් ගහපු එකනේ. ඔය ඉතින් බය වුණානි ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මොකක් වෙයිද කියලා දන්නේ නැහැ. මං කිව්වේ අපිත් එක්ක බෑ කිව්වේ. ඔය දැන් වචනෙට කිව්වට ඔච්චරකල් ලෝක ගරු කරලා නැහැ. දැන් මම කියන්නේ කමඨාන සුද්ධ කරලා දෙන්නේ මෙතෙක් කරපු භාවනාව හොඳම කෑල්ල තමයි ඒ ස්ලිප් කරන තැන. දන දන ගිලක පාට නැත්තන් ගිල ආය දන දන එනවනේ. මෙන්න මේ දන්නේ නැති තැන තමයි හොඳ චීස් කෑල්ල. අනිත් දවසේ යනවනේ ඒකටම ලෑස්ති වෙනවා. ඒක දිහා බලන් ඉන්න කියලාද ස්වාමීන් වහන්සේ ඔබ හසකේ? ඒකට කෙනෙක් නැහැ එතන. ඒ මේකකුත් නැහැ. ඒත් ඒ ලෑස්තිලා යන්න කියලා මං කියන්නේ. මොකද ඒ විලාදේ උට කරන්නේ? කරන්නේ නැතුව ඉන්න එක තමයි. මොනවා නොකර ඉන්න එක. එතකොට හිතකෝ ඒක තමයි ප්‍රශ්නේ. ඔය අහන හිත නැති කරන පච කරන්න තමයි අපි හදාන්නේ. ප්‍රශ්න අහන තැන මූලෙම නැති කරන්න හදාන්නේ. ඒක නැති වෙයිද? ඒක තමයි බලන්න කියන්නේ. ගිහිල්ලා බලලා ටික දවසක් කරලා ආයෙවිල්ලා මට කට උත්තර දෙන්න. එතකොට නම් මට කිය හැකි කෙල් ගහ ගන්න දෙන්නේ, පොල් ගහ ගන්න දෙන්නේ. දැන් කෙරුවේ ඔතෙක් කල් ඕකට බය වුණා. ඕක වැරද්දක් කියලා හිතුවා. ඕක ඉක්කොල යන්න හිතුවා. කවදාවත් ඕක අගේ කරලා නැහැ. ඒක ඔය වචනවල තියෙනවා මේ වචනේ. දැන් අගේ කරනවා. අගය කළා කියනවා මට මේ මේ ජීවත් වෙලා ඉඳදී මම මේ ලෝකෙන් අයින් වුණා. මම මේ ලෝකෙන් විමුක්තිය ලැබුවා. නමුත් ඒක මට පෙන්නේ දරුවන්ගෙන් වෙන් වුණා, වස්තුවෙන් වෙන් වුණා, නම්බුවෙන් වෙන් වුණා කියලානේ. එහෙනම් කියලා වුණා තමයි. ඔය සීරම ඉන්නකම්ම නිකන් හැවහැලියා වගේ, තරපේක හැවහැරියා වගේ අයින් කරා. උදේර කියලා ගහන කෙල ටික වගේ අයින් වෙනවා. අයින් වෙනවා. නමුත් ඒකට බයයි. ඒකට කියනවා fear of freedom කියලා. දැන් මට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරන්න ඉතනම ඉන්න කියලාද? ඒක බල බල ඉන්න කියලාද? එහෙනම්. තේරෙනවද? ඔව්. නෑ. තේරෙන්නේ නෑ. එතකොට එතන බලල දැන් දැන් දකින්නවා දකින්නවා කියලා එතන දැන් මුකුත් නෑනේ. ඒක තමයි කියන්නේ. එතන තමයි ඵලයන් කියන්නේ. එතෙන් තමයි තල්ලු කරන්නේ. ඉතින් මම තවත් කොච්චර යන්නද? එතෙන් දැම්මද පස්සේ අගාධේ වගේ කල්දිසක් අඩියක් නෑ. යන්න විතරයි පුළුවන් ඉන්න වෙන මිනිහ. The old frog old pond jump into the old frog jump into the old pond plop. That's it. Frog jump into the old pond plop. දැන් මේක ගොඩේ ඉන්නනේ හදන්නේ ගිහිල්ලා යල්ලා මේ අලි වඟුලක් කොනේ අරගෙන ආව ඔක්කොම සබ්බ දැරීමේ බූතලේයි නම්බුනාම ටික ඔක්කොම නැති වුණානේ දැන්. ඉන් එහා පැත්තට යන්න හදන්නේ මේක ආපහු ගන්න පොදිය. මම දෙන්න නෙමෙයි හදන්නේ මම තල්ලු කරන හදන්නේ නාසමා පෝ කියලා හන්දි ගෑවිලා මේ යන්නයි ක්‍රමයේ කියලා දුන්නා. හරි දැන් එතන ඉන්නකොට දැන් එතකොට මොකද්ද මම දැන් මෙනේ කරන්නේ? මට කිසිම අයිතියක් නැහැ ඔය ටික කරන්නේ නැතුව. ඔය කල්පනා කරන්නේ නෙමෙයි මන් දුන්නේ කරන්න වෙනවා. බල බල ඉන්නෝ. එහෙනම්. එහෙමයි නේද? මං හරි කැමති ෆයිට් එකට එනවා. බල බල ඉන්න ඕනේ මේ. ඔව් ඔයක කරන්න ඕනේ. මෙතෙක් කල් කරපු නැති පැත්තක් නේ මං දැන් කියලා දුන්නා. කෙරුවට වාසිය ওই මිනිස්සේ ආයේ ඉන්නේ නැහැ මයිගා. එහෙම එච්චර එහෙමයි සල්වංශ අම්බරලා කෝවේ දාලා අනලා ගන්නේ මම ඔල් කටුලින් ඇදලා ගත්ත ගම්බ ගැරදියා හැබැයි ඒක මෙහෙම කරන නිසා තක් ගන්න නැතුව ගිහලා ආයෙ ආවා විනාඩියක්වත් හිටියේ නැහැ නැවත හැදෙන්න අරින් නැවතනට හැදිලා ඔන්න ඕක තමයි මට එන්ලාජ් කරගන්න ඕනේ අවදි වෙන්න ඕනේ අප්‍රමාද වෙන්න ඕනේ විජිලන් ඩෙලිජන්ට් ඒකට ගියාට පස්සේ තේනවා මේ නිවන කියන එක මේ ලෝකෙම තියෙන එකක් මරණයෙන් පස්සේ නෙවෙයි මේක මෙතෙක් කල මේකට පයින් ගැහුවා අපි අපිට උගන්වලා තියෙන ක්‍රමයේ කිසිම තැනක ඔකට අගේ කරන්න අපිට උගන්වලා නැහැ. නමුත් නිවනත් පතනවා. දැන් ওই දෙක කනෙක්ට් කරලා බලන ඕන ප්‍රතික්ෂේප කරපේක තමයි අපිට අවදි වෙන්න ඕන. දැන් ඊට ජමින් නැස මම ආපහු ආනාපාන සිටින් වඩලා ආයතනට. ආම අදයි ප්‍රතිචි මනුස්ස ළමයෙක් වගේ පටන් ගන්නවා.
පටන් ගන්න ගෙවිගෙන යනකොට තේරෙනවනේ. ආ දැන් දන්නවා මෙයාට කිත්තු කරන්නේ දන්නේ නැති තැන. දන්නා තැන සිට නොදන්න තැන. ගොරෝසු තැන සිට සිව් තැන. මම ඉන්න තැන සිට මම නැත් තැන. කියන්න පුළුවන් තැන සිට කියන්න බැහැ. ඉතින් යනකොට හා දැන් අට සාර්ථකයි. හරි. මේකට 100%ක් මට මේකේ ඉඳ ලැබේවා කියලා. ආ එහෙම අදිෂ්ඨාන කරගෙන ඒකෙම ඉන්නෝ. අදිෂ්ඨාන කරන එකත් නරක නෑ. නොකරත් ප්‍රශ්න නෑ. හා දැන් ගිහිල්ලා තියෙන එකක් නේ මම මේ කියන්නේ. ඔව් ඔව් ඔව්. අලුත් දෙයක් නෙමෙයි. හා තේරුණා වගේ නිකන් හා හා කියන්නේ. අනේ නැහැ ස්වාමීන් වහන්සේ, ඒ කියන්නේ තව ටිකක් ඒක ඇතුළට බැඳ ඕන. එච්චරයි. බලන්න තව ටිකක් දෙන්න. කවුරු කිව්වට හරියන්නේ නැහැ. ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. සමන්ම කැප කරන්න ඕනේ. ඒක තමයි අර සස ජාතකයේ හාව පණිනවනේ ගින්නට. වරුණගේ බඩගිනිනේ නිවන්නේ. ඒ වගේ මෙහෙට පයින් එකයි තියෙන කම්මෝ ගෝචිකාගෝ කියලා. තාජා හෝ මා හෝ ගංගා හෝ කියලා පයින් එකයි තියෙන්නේ. පෙන්නට පස්සේ ගොඩ එන්නේ යන විණ නෙවෙයි. ඒක විතරක් මට කිය හැකියි. ඊට පස්සේ ගලිය ගැහුවොත් මරන්න බෑ. That you can survive through the death. නිින්ද හරහා ජීවත් වෙන්න පුළුවන්. ඔය මොනවා පෙරුණත් ඔය කියන தත්ත්වේ පෙරලෙන්නේ නැහැ. මොකද ඔකේ මොකුත් නැහැ. ආ නෑ. ඔව් නෑ තමයි මොකුත් මේ එහි උනාට මේ මට ඊළඟට මොකද්ද කරන්න කියලා මම ඒ මම අහන්නේ ප්‍රශ්න. හිතෙනවා. මම ඇයි ප්‍රශ්නේ අහන්නේ? අපි මම පච කරන්නයි යන්නේ. ආපස්සට යන්න නරක ඇනේ ස්වාමිනාද? බායින අපිට ආනාපාන සති කරන්න ඕනද? ඒක තමයි මෙතෙක් කල් ගියේ. ඕ. මම කරන්න හදන්නේ තල්ලු කරලා දාන්න හැදන්නේ වලට. පුළුවන් නම් මැරියන් නැත්තම් කොට වරින් කියලා. එයා බලාගෙන ඉන්න ඕනේ. ඒකට ලෑස්තිලා යන්නේක තමයි ලොකු සංසි කි විචරය තනි වචනේ. එහෙම වෙනකොට ඒක තමන්ට පින තියෙනවා. හැකියාවක් තියෙන ක්‍රමවේදෙත් හරි මොකද ටැග් බාර ගන්න නැත්නම් මොකද කරන්නේ මම දන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ තේරෙන්නේ මේකයි කියලා දන්නේ අපි නිවන පතනවා නමුත් මේ නිවන ළඟට එනකොට කියනවා හෙට එන්නේ කියලා පස්සේ එන්න මට වැඩ තියෙනවා ජීජි බුලේ ඉති මම මොකද කරන්නේ ඉති මං ඊ ගමනේ මෙහෙම හිතනකොට මම මේ බුදුහාමුදුරුවෝ ගැන හිතනවා මට බුදු පියාණන්සේවත් මට මේකට උදව් කරන්න කියලා. එහෙමත් හිතුණ සමහර වෙලාවට. සත්‍යඥාන්තේ රාහුල කුමාරයරත් කිව්ව මට කරන්න දෙයක් නැහැ. මම පාර කියලා දීලා තියෙනවා. ඉතින් ගිහිල්ලා රිවර්ස් පෝට් එකට දාපක් කරන රිවර්ස් එකට දාගලා ෆුල් ඇක්සලරේට් කරපුවම කොහොම කරන්නේ? අර ගන්න ෆෝවර්ඩ් එකට යන වේගෙටවත් යන්න දුර නම් ඕව වැටෙනවා කියලා ඩොංගල්. මේකේම නේ ඒ වෙලාවට රිවර්ස් එකට දාලා පාගනවා කියලා. ඉතින් හිටියටත් වැඩිය වේගෙන් යනවත් gedara කරා. දැන් කවුද හරි නැති වෙයිද ස්වාමීන් වහන්සේ විදියට? මොකද්ද? දැන් ඔය තත්ත්වෙට දැන් උතන මොකක් හරි දැන් උනානේ. දැන් ඉතින් නැති වෙයිද ආපහු එක ආයි ඇති වෙයිද? මේක ඇති කරගන්න එකට ක්‍රමවේදය තමන් අතේ තියෙන්නේ. ආ. උතනින් පටන් අරගත්තත් ගොරෝසු ආනපනේ, සියුම් ආනපනේ හරි හරහා එතෙන් යන්න ක්‍රමවේදය මම උගන්වන්න දෙයක් නැහැ. ඒක තමන්ගේ අත්දැකීමයි. දැන් මං ගියානේ. ඒ දවතත් යන්න වෙනවනේ. දැන් දහස්වර යන්න වෙනවා. ඒක මම උගන්වන්නේ නැහැ. මං එතෙන් යනකොට මනස සකස් කරගෙන යන්න ලෑස්ති වෙලා මේක මේ බලාපොරොත්තු මගේ මේ ප්‍රයත්නේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ ප්‍රතිඵලයට මම පස්ස ගහන්නේ මම ගරු කරනවා මම ගරු කරනවා මේකට සමවදිනවා සමාදන් වෙනවා එළඹ වාසය කරනවා ඒක දෝතින් බාර ගන්න ලෑස්ති ආහ් එහෙම අදිෂ්ඨාන කරලා එහෙම හිතුවාම ඒක පෞරුෂත්වයක් වෙනවා ඒක සම්මා දිට්ඨිය වෙනවා ඒක සම්මා සංකප්ප වෙනවා ඒක යෝනිසෝ මනසිකාරය වෙනවා ඒක නැතුව කොච්චර භවනා කරත් ඔතෙන් ගියාට පස්සර තමයි ඒක දිට්ඨින්ච අනුපගම්ම සීලවා වෙන්න එපා දර්ශනේන සම්පන්න දෘෂ්ටියකටපත් වෙන්න නරකයි සිල්වන්ත වෙන්න ඕනේ දර්ශනයක් තියෙන්න ඕනේ මෙතන මේ කියා ගන්න බැරි තැනට යන්නේ ඔක තමයි බුද්ධ ධර්ම උත්තරමනසලා ගිය තැන ඒ චෝතෙන් යන්නේ කොහොමයි කරන්නේ කියලා ඒ දර්ශනේ සහිත ගියොත් යන්නෙම හැකි සංඥාවේ. පෙරදිලා පෙරදිලා සැක සහිතෝ නේ. දැන් සැක කරපාරි කරලා තියෙනවා. තල්ලු කරන්නයි හදන්නේ. මොකින් සිද්දෙන සමනාලා. හොඳයි අපි මම හිතන්නේ බලාපොරොත්තු වෙච්ච කාලේ පැයකමාර ගත වෙලා තියෙනවා. ඒක නිසා අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡා වැඩපිළිවෙළ නතර කරනවා.